ඉතින් එහෙනම් අද අපේ මීටින් එකට මේ මම මීටින් එකක් අරන් ඉන්නේ අද වීඩියෝ එකට. ඉතින් මේකට අද සම්බන්ධ වෙනවා විශේෂ කෙනෙක්, විශේෂ ටොපික් එකක් කතා කරන්න. ඉතින් ඕගොල්ලෝ ගොඩක් දෙනෙක් රික්වෙස්ට් කරපු වීඩියෝ එකක් මේක. PR pathways ගැන කතා කරන්න කියලා. ඉතින් එහෙනම් අපේ හොස්ට් ඇවිල්ලා ඉන්නවා. මම දන්න මල්ලි කෙනෙක්. ඉතින් එයාගේ නම කියන්නේ නැහැ පෞද්ගලිකත්වය ආරක්ෂා කරන්න. ඉතින් එයා තමයි අද මේක ගැන කතා කරන්නේ. එහෙනම් අපි යව ආදරෙන් පිළිගන්නවා අපේ චැනල් එකේ ප්‍රධාන විශේෂ එපිසෝඩ් එකකට. වෙල්කම් ඔයාට. ඉතින් වෙල්කම් කරන්න දෙයක් නැහැ, මෙච්චර වෙලා කතා කර කර හිටියේ නේද? එහෙනම් අපි පටන් ගමු. අනිවාර්ය. හරි, එහෙනම් පටන් ගමු. මේ පැත්තෙන් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. හරි, මම හිතනවා ස්ක්‍රීන් එක ඔව් පේනවා ඇති කියලා දැන්. ඔව් and පේනවා. කියන එක ගැහනවා කියලත්. ඔව් හරි, එහෙනම් ඉතින් ටොපික් එකට බහමු. ටොපික් එක තමයි pathways to Canada. නැත්තං කැනඩාවට එන්නේ කොහොමද, නැත්තං ඇවිල්ලා ඉන්න කෙනෙකුට තමන්ගේ ඉදිරි කටයුතු වලදී කොහොමද PR pathway එක නැත්තං permanent residency pathway එකට යන්නේ කොහොමද කියන එක ගැන idea එකක් ගන්න තමයි අපි මේ වීඩියෝ එක කරන්නේ. වීඩියෝ එක short and sweets වගේ තමයි යන්නේ. ඒ කියන්නේ මම point out කරනවා යම් කිසි topics ටිකක්, එතනින් එහාට බලන viewers ලා ඒක පොඩ්ඩක් ස්ටඩි කරන්න ඕනේ. ස්ටඩි කරලා තනියෙන් වැඩ ටික කරගන්න පුළුවන් නම් තමයි වැඩේ හොඳ කියන එක තමයි මගේ අදහස. ඉතින් ඉස්සලාම පටන් ගන්නවා. මේ හැමෝම දන්න ඇති ඔය සහ අහලත් ඇති හැමතිස්සෙම ස්කෝ එකක් තියෙනවා. ස්කෝ එකක් ඕනේ අහල ඇති. කට ඔෆ් මාර්ක් එකක් තිබ්බා මේ අහවල් දවසේ. මේක මොකද්ද මේ කියන දේ කියලා. ඉතින් මේකට කියන්න අපි ජෙනරලි යස් කරන ටර්ම් එක තමයි CRS කෝ එක කියලා කියන්නේ. නැත්තං ඒක ලොං ෆෝමට් එකෙන් කිව්වොත් එහෙම කම්පියන්සිව් රෑන්කින් සිස්ටම් කියලා කියන්නේ. ඉතින් මෙතනදී ඕගොලොන්ගේ ස්කිල් එක, ඕගොලොන්ගේ එඩියුකේෂන් කොලිෆිකේෂන් එක, ස්කිල් එක කියලා කියන්නේ ඕගොලොන්ගේ කියන්නේ ඒගොල්ලෝ පොඩි ස්කිල් ඇසස්මන්ට් එකක් කරනවා. ඔයාට තියෙන මොනවද ස්කිල්ස් මොනවද කියලා. එක කැනේඩියන් පැත්තට ඉක්වලයිස් වෙන්නේ කොහොමද කියන එක ගැන. එඩියුකේෂන් ඔයාට ඩිග්‍රී එකක්ද, මාස්ටර් එකක්ද, පෝස්ට් ග්‍රැජුවේට් එකක්ද, HND එකක්ද, ඔය කියන දේවල් ටික. ඊට පස්සේ ලැංග්වේජ් ඇබිලිටි එක ගැන කිව්වම ඒක මෙෂර් කරන්න ගොඩක් කලාට මේන්ලි ලැංග්වේජ් ටෙස්ට් දෙකක් තියෙනවා. ඊට අමතරව තවත් ලැංග්වේජ් ටෙස්ට් එක තියෙනවා. මම ඒක ඉස්සරහ ස්ලයිඩ් එකේදී කියන්න. ඊට පස්සේ වර්ක් එක්ස්පීරියන්ස් පැත්ත ගැන ඒගොල්ලෝ බලනවා වට කොච්චර අවුරුදු ගානක වර්ක් එක්ස්පීරියන්ස් තියෙනවද, වර්ක් එක්ස්පීරියන්ස් එක හදාගන්නේ කොහොමද. ඊට පස්සේ නොක් කෝඩ් කියලා කතාවක් තියෙයි. මොකද්ද ඔය කතාව? ඔන්න ඔය ගැන තමයි ඊළඟ. ඊට පස්සේ අදර් ෆැක්ටර්ස් විදියට තියෙනවා ඔයාට වර්ක් පර්මිට් එකක් තියෙනවද. එතනදී වර්ක් පර්මිට් කියලා කිව්වම මේක ලේබර් මාකට් ඉම්පැක්ට් ඇසෙස්මන්ට් නැත්තම් හැමෝම දන්න එක තමයි ඔය එල්මියා වර්ක් පර්මිට් එකක්ද, නැත්නම් එල්මියා එක්සෙම්ට් වර්ක් පර්මිට් එකක්ද, නැත්නම් ඔයාගේ සහෝදරයෙක් හරි සහෝදරියක් හරි මේ රට ඇතුළේ ඉන්නවද, ඒකෙන් ලකුණු ටිකක් ගන්න පුළුවන්ද කියන එක, සහ ඔයාට ප්‍රොවින්සියල් නොමිනි එකක් නැත්නම් ප්‍රොවින්ස් එක කවුරු හරි කියන ඒ කියන්නේ ප්‍රොවින්ස් එකෙන් ඔයාව ඉල්ලුම් ඔයාට පර්මනන්ට් රෙසිඩෙන්සි එක දෙන්න, අපි තේරන භාෂාවෙන් කිව්වොත් පර්මනන්ට් රෙසිඩෙන්සි එක දෙන්න අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික දෙනවා නම් එතනින් ඔයාට ලකුණු ටිකක් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒක කියන ටික තමයි අදර් ෆැක්ටර්ස් කියන ටිකට වැටෙන්නේ. ඉතින් ඔන්න ওই ටික ඔක්කොම කෑල්කියුලේට් කරලා බලන්න පුළුවන් ඔයාට. ඔයා Google එකේදී Google එකේ නිකන් ගැහුවොත් type කරොත් CRS score කියලා cic.gc.ca කියලා website එකකින් ඔයාට link එකක් පෙන්වන්න ඕනේ. ගොඩක් කරලා first link එක නැත්නම් second link එක ඒකෙන් ගිහිල්ලා ඔයාට අවශ්‍ය කරන ඔයාගේ personal details ටික, ඔයාගේ age එක, ඒ වගේ දේවල් ටික enter කරලා ඔයාට දැන් වුණත් ඒ කියන්නේ ඔයාට profile එකක් හදන්න ඕනේ නැහැ. දැන් වුණත් ඔයාට නිකන් ගිහිල්ලා ස්කෝ එක කැල්කුලේට් කරන්න පුළුවන් කොච්චරක් වඩ ලකුණු ප්‍රමාණයක් තියෙනවද කියලා. ඉතින් මේ ඒක ලකුණු අනුව තමයි ප්‍රමාණය මත තමයි PR එකට මේන් eligible මේන් වෙන්නේ. යා මේන්ලි ගොඩක් කරලාට එලිජිබල් වෙන්නේ ඒක මත. ඒකට පරිබාහිරව යන සිස්ටම්ස් වගේ ඒකුත් තියෙනවා. නමුත් මේන්ලි හැමෝම බලාපොරොත්තු වෙන සහ හැමෝම දන්න ලේසිම ක්‍රමය තමයි ඕක. ඉතින් ඒක මෙෂර් කරගන්න එක විදිහක් තමයි CRS score කියලා කියන්නේ. ඊට පස්සේ යනවා ඔය CRS score එක. අපි කියමුකෝ හිතන්නකෝ ඔයාට නම් කිසි ලකුණු ගාණක් තියෙනවා. අපි හිතමු CRS score එක සාමාන්‍යයෙන්
සාමාන්‍ය ලකුණු සාමාන්‍ය ඇවරේජ් කෙනෙකුට යන නිකන් ලකුණු 300ක් 400ක් අතර කියන රේන්ජ් එකේ තමයි යන්නේ. ඉතින් එහෙම අවස්ථාවකදී වාට හිතෙන්න පුළුවන් ආනේ මට මේ ලකුණු 300ක් 400ක් තියෙනවා. මට මේකේ ප්‍රොෆයිල් එකක් ඕපන් කරගන්න පුළුවන්ද කියලා. ඉතින් ඒ ප්‍රොෆයිල් එක ඕපන් කර ගැනීමේදී ගොඩක් වෙලාවට ඔයාගෙන් EC එකක් අහනවා. EC එකක් කියලා කියන්නේ Education Credential Assessment. තේරන භාෂාවෙන් සිංහලෙන් කිව්වොත් අපි ලෝකයේ එක එක තැන්වල ලංකාව වෙන්න පුළුවන්, UK වෙන්න පුළුවන්, මැලේසියා වල වෙන්න පුළුවන්, කොහේ හරි රටක අපි අපේ ඩිග්‍රී එකක් මාස්ටර් එකක් මාක් හරි කරනවා නම් ඒ කරලා ඉවර වුණාට පස්සේ ඒ කරපු එක අපි කැනඩාවේ කොහොමද ඒක ඊක්වලයිස් වෙන, කැනඩාවේ এডুকেෂන් සිස්ටම් එකේ මොන ස්ටේජ් එකටද අපි වැටෙන්නේ කියන එක බලන සිස්ටම් එක තමයි ඔය ECA කියලා කියන්නේ. ඔකට අපි මේන්ලි යූස් කරන ටූල්ස් දෙකක් තියෙන එකක් තමයි වෙස් එක, World Education Services, අනිත් එක තියෙනවා ICAS කියලා. I think ඔය ටූල්ස් දෙකෙන් තමයි අපි ගොඩක් වෙලාට ඒ කියන්නේ එතන ප්‍රොසෙස් එකක් තියෙනවා වෙනම. ඔයාගොල්ලෝ ඔගොල්ලොන්ගේ ඉන්ස්ටිටියුෂන් එකෙන් කන්ටැක්ට් කරලා එතනින් ට්‍රාන්ස්ක්‍රිප්ට් ටිකක් අරගෙන ඒක සීල් එන්විලොප් එකකින් අදාළ ඔයා හිතන්නේ හිතමුකෝ වෙස් එකට කියලා වෙස් එකට පෝස්ට් කරලා, නැත්නම් යුනිවර්සිටි එක මාර්ගයෙන් සමහර ඒවා පෝස්ට් කරලා ඒගොල්ලෝ එතනින් ඇසෙස් කරලා ඒක බලනවා කැනේඩියන් එඩියුකේෂන් සිස්ටම් එකේ කොහොමද වාගේ බැචලර් එක හරි මාස්ටර් එක හරි වාගේ ඩිප්ලෝමා එක හරි වාගේ සර්ටිෆිකට් එක හරි ඊක්වලයිස් වෙන්නේ කියලා. ඒ ඊක්වලයිස් වල ඔයාලට පොඩි කොලයක් දෙනවා, රයිට්, මෙහෙම මේක තමයි ඔයාගේ ඊක්වලයිසේෂන් එක කියලා රිපෝට් එකක් පෝස්ට් එකේ එනවා, සහ රිපෝට් එකක් ඉමිග්‍රේෂන් එකට යනවා. මේ අහවල් පුද්ගලයාගේ এডুকেෂන් සිස්ටම් එක මෙහෙම යන්නේ කියලා. ඉතින් එතනදී අපි ගොඩක් වෙලට යූස් කරන හයස්ම এডুকেෂන් එක මේ රිපෝට් එක හදද්දී PR process එකට ඕන වුමනාවෙන්න highest education එක. ඉතින් රටින් පිට ඉඳන් apply කරන කෙනෙකුට highest education එක masters නම් එයාට master එකේ transcript එක base කරන් තමයි යන්නේ. නමුත් හිතන්නකො කෙනෙක් කැනඩාව ඇතුළේ ඉඳගෙන PR එකට apply කරනවා නම් එයාගේ මේ විද්‍යාවට highest education එක master එකක් තියෙන්නේ. ඒ master එකත් එයා කැනඩාව ඇතුළේ කරලා තියෙනවා නම් එයාට EC එකක් ඕන වෙන්නේ නැහැ. මොකද එයා ඉගෙනගෙන තියෙන කැනේඩියන් මාස්ටර් එක, කැනේඩියන් এডুকেෂන් එක ඇතුලේ මාස්ටර් එකක් තියෙන හින්දා එයාට EC එකක් ඕන වෙන්නේ නැහැ. ඔන්න ඒ එතන පොඩි ඇඩ්වාන්ටේජ් එකක් තියෙනවා. ඉතින් අර එතකොට ඒ පුද්ගලයාට ඉංග්‍රීෂ් කම්පිටෙන්සි එක විතරයි ඕන වෙන්නේ අත්‍තරම් ප්‍රොෆයිල් එක හදන්න. නමුත් අර පිටේ ඉඳන් ඇප්ලයි කරන කෙනෙකුට ඉංග්‍රීෂ් කම්පිටෙන්සි ටෙස්ට් එක සහ මේ EC එක කියන එක දෙකම වුමනා වෙනවා. ඉතින් මේ EC එකට සාමාන්‍යයෙන් ඩොලර් 250 300ක් කියන රේන්ජ් එක ඇතුළේ යනවා. ඩිපෙන්ඩ්ස් ඔන් ද ECE ECA එක අනුව. ඉතින් ඕක තමයි ECA කතාව. ECA එකක් අපි apply කරන්නේ සාමාන්‍යයෙන් PR එක දාන්න කලින් නේ, last වෙනකොට නේද? yes last වෙනකොට ඒක දාලා මේ තියාගන්න ඒක තමයි හොඳම දේ. ඒක ECA එකයි IELTS එකයි ප්‍රොෆයිල් එක ඕපන් කරද්දි තියාගන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ගොඩක් ස්ට්‍රීම්ස් වල ඒ දෙක රික්වයර් කරන කෙනෙක්, ඒක මැන්ඩේටරි රික්වයර්මන්ට් එකක්, ඒ දෙක ඕනේ කියන එක. ඊට පස්සේ එනවා අපි නොක් කෝඩ් එක නැත්තම් ටියර් කියලා කියනවා. නොක් කෝඩ් එක, නොක් කෝඩ් කියලා කිව්වෙ ගොඩක් වෙලාවට 2016 සහ 2016 නම් 2022 කියන පීරියඩ් එක ඇතුළත තමයි අපි නොක් කෝඩ් කියන එක තෝරග මේ යූස් කරේ ටර්ම් එක. නැෂනල් ඔකුපේෂන් ක්ලාසිෆිකේෂන් කියලා දැන් යන්නේ ඔක ටියර් කියලා. ඒ කියන්නේ ට්‍රේනින්, එඩියුකේෂන්, එක්ස්පීරියන්ස් ඇන් රෙස්පොන්සිබිලිටි දෙකම වෙන්නේ එකම දේ. ඔයාගේ ඔයා වැඩ කරලා අපි කියමුකෝ අපි කොහරි කම්පැනි එක මැනේජර් කෙනෙක් විදියට ලංකාවේ හරි කොහරි තැනක වැඩ කරලා තියෙනවා මැනේජර් කෙනෙක් විදියට. හිතන්නකෝ නිකන් ඉංජිනේරින් මැනේජර් කියලා, හරි නැත්නම් ප්‍රොඩක්ට් මැනේජර් හරි ඔයගේ මොකක් හරි මැනේජීරියල් පෝස්ට් එකක් කරලා තියෙනවා. ඕක අපි කරලා තියෙන ලංකාව අපිට හිතන්නකො ලංකාවේ මොකක් හරි ප්‍රොඩක්ට් මැනේජර් කෙනෙක් වෙලා එයා යම්කිසි ඩියුටීස් එකක් කරනවා. ඒ ඩියුටීස් එක අපි ලංකාවේ කරන ලංකාවේ ප්‍රොඩක්ට් මැනේජර් කෙන ඩෙසිග්නේෂන් එකේ ඒ ඩියුටීස් තිබ්බට කැනඩාවට එක කන්වර්ට් වෙද්දී, ඒ කියන්නේ කැනඩාව ඇතුලේ සමහරට වඩ වෙනම ඩෙසිග්නේෂන් එකක් තියෙන පුළුවන්. ඔයා ප්‍රොඩක්ට් මැනේජර් නෙමෙයි. ඔයා කරලා තියෙන ඩියුටීස් ටික වෙන නමකට යන්න වෙන්නේ. සමහරට ඔයා ප්‍රොඩක්ට් මැනේජර්ගෙන් පල්ලෙහා තනතුරක වෙන්නත් පුළුවන්. එතකොට එතන මෙන්න මෙතනදී ඒක තමයි ඒගොල්ලෝ බලන්නේ. ඔයාගොල් ඕගොල්ලෝ කරලා තියෙන දේවල් හිතන්නකෝ. දැන් ඔයා ප්‍රොඩක්ට් මැනේජර් කියන එකම හිතනවා නම් ඔයා ලංකාවේ ප්‍රොඩක්ට් මැනේජර් නම් කැනඩාවේ ප්‍රොඩක්ට් මැනේජර් වෙන්න ඕනේ කියලා මේ එතන තියෙනවා. නිකන් Google එකේ සර්ච් කරත් hierarchy and structure නැත්තම් no code tier codes කියලා නිකන් Google එකේ සර්ච් කරාම canada.ca එකෙන් එන් වෙන websites ඇති. ඒ websites වලට ගිහිල්ලා ඔයා නිකන් type කරලා බලන්න ඔයාගේ නම, designation එක product manager කියලා.
කියලා ටයිප් කරාම වාට කෝඩ් එකක් ඒ ගොඩක් කරාට 6 ඩිජිට්ස් හරි 5 ඩිජිට්ස් වලින් හරි ඉවරන කෝඩ් එකක් නැත්තම් ඒ නොක් 0 AB කියලා ඔහොම කෝඩ් එකක් එයි. ඉතින් ඔය කෝඩ් එක වාට ඕනනම් පුළුවන් නැවත ආපහු Google එකේ hierarchy and structure නැත්තම් knock knock code hierarchy කියලා ගැහුවම ආපෝ වෙන වෙනම සයිට් එකක් ඒකේ වාගේ knock code එක වාර හොයාගත්ත knock code එක ගැහුවම එනවා duties ටික responsibilities ටික වාට ඕනකන් education qualification එක සහ මොන හරි license process එකක් ඕන රට ඇතුලේ يعني කැනඩාව ඇතුලේ ඒ ඔක්කොම සියලුම දේවල් mention කරලා එනවා. ඔන්න ඔතනින් ඔයා ගොඩක් වෙලාට හොයා ගන්න ඕන ඔයාගේ job duties ටික. ඒ job duties ටික ඔයා දැන් වැඩ කරන තැන ඒ කියන්නේ ඔයාට ඔයා හිතනවා වැඩ කරන තැනින් අස් වෙනකොට හරි නැත්නම් ඔයාගේ work මේ completion letter එකක් මොකක් හරි නැත්නම් මොකක් හරි letter එකක් ඉල්ලනකොට මේ duties ටික mention කරලා අර ලියලා තියෙන duties ටිකයි ඔයාට company එකෙන් දෙන duties ටික at least 60 to 70% match වෙනවා නම් අන්න එතකොට ඔයා අර knock code එකට වැටෙනවා. එහෙම match වෙන්නේ නැත්නම් ඔයා හොයා ගන්න ඕන ඇත්තටම ඔයා මොන knock code එක යටතද ඉන්නේ කියලා. ඉතින් ඒක මේ ඒක ගොඩක් වෙලාට වැදගත් වෙනවා. මොකද ඔය ඉස්සරහට permanent residency සහ ඔය CRS කෝ එක මම මුලින් කතා කරද්දි ඒක එක තැනකදී අහනවා ඔයාට international work experience තියෙනවද කියලා. එතනදී years ගාන mention කළා අහනවා. ඊට පස්සේ දැන් ගොඩක් කරාට students ල රට ඇතුළේ ඉන්නවා නම් ඒගොල්ලන්ට පුළුවන් ඒගොල්ලන්ට වෙනම stream එකක් තියෙනවා Canadian experience class කියලා. ඒකෙදී ඒගොල්ලෝ ඉල්ලනවා NOC 0AB කැටගරි එකේ ජොබ් එකක් තියෙන්න ඕනේ කියලා. එතකොට NOC 0AB කියන එක හොයාගන්න වෙන්නේ අර ලියලා ඒ කියන්නේ 0AB කැටගරි එකේ ජොබ්ස් ගොඩාරියක් තියෙනවා. ඒ කියන්නේ ජොබ්ස් ගොඩාරියක් ඒක ඩෙසිග්නේෂන්ස් ගොඩාරියක් තියෙනවා. නමුත් ඔයා කරන ඩෙසිග්නේෂන් එක වැටෙනවද නැද්ද කියලා හොයාගන්න වෙන්නේ අර ජොබ් ඩියුටීස් වලින්. ඒ ජොබ් ඩියුටීස් ටික මැච් වුණොත් තමයි ඔයා NOC 0 හරි NOC AB හරි කැටගරි එකේ අදාළ මේ මේ නම්බර් එක යටතේ තියෙන ජොබ් එක කරනවා කියලා මෙහි පිළිගන්නේ. ඉතින් අන්න ඒ දේ ඉස් මේ බලා ගන්නත් ඕනේ ඕගොල්ලෝ PR එකට apply කරද්දි. මොකද සමහර ඒවායි කියනවා හිතන්නකෝ ඔයා designation ඔක්කොම match කරලා job codes ඔක්කොම match කරලා ඔයාට knock 4 එකක් හරි knock 5 එකේ හරි job එකක් හම්බුනායි කියලා. ඒ කියන්නේ එහෙම job එකක තමයි ඔයා දැන් ඉන්නේ කියලා. එහෙම වුණොත් සමහර මේ PR pathways තියෙනවා ඒගොල්ලෝ support කරන්නේ නැහැ. ඒගොල්ලෝ directly කියනවා knock 0 නම් knock 0 නැමෙයි knock 4 knock 5 නම් ඕගොල්ලොන්ව ඒ කියන්නේ අපි ඕගොල්ලොන්ව කන්සිඩර් කරන්නේ නැහැ කියලා. එතකොට ඒක ගැන අලුත් ක්‍රමයේ විදියට නොක් 0AB ඒවා අලුත් වැටෙන්නේ ටියර් අලුත් අලුත් ක්‍රමයේ විදියට ගියොත් tier 0 1 2 3 කියන ටික තමයි ඔය knock ඒ කියන්නේ tier 0 එක කියලා කියන්නේ knock 0 මයි. ඊට පස්සේ tier 1 කියලා කියන්නේ knock A මයි. ඊට පස්සේ tier 2 and 3 කියන එක knock B ම තමයි ගොඩක් වෙලාට වෙන්නේ. නමුත් සමහර ඒවා පොඩ්ඩක් knock ඒ කියන්නේ කලින් knock B එකේ තිබිච්ච පොඩ්ඩක් tier system එකේදී tier 4 වලට ගිහිල්ලා තියෙනවා. සමහර tier 4 එකේ තිබිච්ච ඒවා tier 3 වලට ඇවිල්ලා තියෙනවා. වගේ පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. ඒ හින්දා කොහොමද වෙබ්සයිට් එකේ තෝක තියෙනවා නේ දෙකම වැටෙනවන්නේ. වෙබ්සයිට් එකේදී දෙකම වැටෙනවා. ඒ හින්දා ඒක ගැන පොඩ්ඩක් බලන්න ඕනේ ඔගොල්ලෝ ඔගොල්ලන්ගේ මේ පර්මනන්ට් රෙසිඩෙන්සි එකේ ඔය වර්ක් එක්ස්පීරියන්ස් පැත්තෙන් පොයින්ට්ස් කෑල්කුලේට් කරනකොට ඕක ගැන පොඩ්ඩක් සැලකිලියෙන් බලන්න ඕනේ. මොකද ඔතන තමයි ගොඩක් වෙලාවට අපි මම පර්සනලි දැකලා තියෙන දේ තමයි ලංකාවේ අය ගොඩ දෙනෙක් වරද්ද ගන්න තැන. මොකද ලංකාවේදී අර ඩෙසිග්නේෂන් එක දෙනවනේ ඕන කෙනෙකුට. එතකොට අපි ඒ ඩෙසිග්නේෂන් එක බේස් කරගෙන තමයි මෙහි බලන්නේ. මෙහි බලව මේක මෙහි ඒ ඩෙසිග්නේෂන් එකේ තියෙන ඩියුටීස් මෙලෝ දෙයක් ලංකාවේ කෙරිලා නැහැ. නැහැ. ඔව් ඒක හරි. ඒ ඒ කන්ෆියුෂන් එක තියෙනවා. ඒ අරන මේක මොකද මෙහි නම් අවුලක් නැහැ. දැන් කැනේඩියන් එක්ස්පීරියන්ස් ඇතුළ නම් ඒක ස්ටෑන්ඩර්ඩයිස් කරලා තියෙනවා. සේල්ස්මන් කෙනෙක් විදිහට වැඩ කරනවා නම් ඔයාගේ එක ඒ කියන්නේ කොච්චර මේ වුණත් ඔයා ඔයා වැටෙන්නේ එක කෝඩ් එකක් ඇතුළම තමයි වැටෙන්නේ. ඉතින් ඒක ගැන පොඩ්ඩක් බලන්න ඕනේ ඒ පැත්තෙන් යනවා. ඊට පස්සේ එනවා ඔය දැන් ඔය බේසික් කරන දේවල් ටික. ඒ කියන්නේ CRS කෝ එක බලාගත්තට තමන්ට EC එකක් තියෙනවා නම් ඊට පස්සේ knock code එක තියෙනවා නම් අනිත් එක මේන්ලි මට කියන්න ඕනේ IELTS කතාව. ඒ කියන්නේ English language proficiency එක. එතනදී IELTS general එක කරන්න පුළුවන්. ඊළඟට කැනඩාව ඇතුළේ ඉන්න කෙනෙකුට නම් self-IP general එක කරන්න පුළුවන්.
ලංකාව නම් අමාරුයි, ලංකාවේ නැහැ, ගොඩක් වෙලාට ඉන්දියාවට ගිහිල්ලා තමයි කරන්න සෙල්ෆ් පික් කරනවා නම්. ඊළඟට PTE කෝ එකක් තියෙනවා, ඒකත් දැන් ඇවිල්ලා තියෙන්නේ ඉමිග්‍රේෂන් සිස්ටම් එක ඇතුළට, ඉතින් ඒකත් කරන්න පුළුවන්. ඊට අමතරව ෆ්‍රෙන්ච් තියෙනවා නම් ෆ්‍රෙන්ච් පැත්ත ගොඩක් වෙලාට ටාගට් කරන්න පුළුවන් නම් ඒකත් හොඳයි. හැබැයි ලංකාවේ පොඩ ෆැසිලිටීස් අඩුයි ෆ්‍රෙන්ච් පැත්තට. නමුත් කැනඩාව ඇතුළේ ඉන්නවා නම් ෆ්‍රෙන්ච් ඉගෙන ගන්න පුළුවන් නම් ඒ පැත්තන ලොකු PR process එකට ලොකු help එකක් වෙන්න පුළුවන්. මොකද French French test දෙකක් තියෙනවානේ TCF PEF. French test දෙකක් තියෙනවා. නමුත් ඒ දෙකෙන් මොකක් හරි එකක් කරලා permanent residency එක මම දන්නත් මම මට හිතන විදිහට අඩු ලකුණු ප්‍රමාණයකින්, ඒ කියන්නේ අඩු ලකුණක් score කරලා එතනින් permanent residency එක දාගන්න පුළුවන් French පැත්තෙන් යනවා නะ. ඉතින් ඒ ඔය කියන කන්සිඩර් ඔය කියන ෆැක්ටර්ස් ටික ඔක්කොම එකතු කරගත්තට පස්සේ මේන්ලි පර්මනන්ට් රෙසිඩෙන්සි පාත්වේ විදිහට අපිට ගන්න පුළුවන් ෆෙඩරල් ස්කිල් වර්ක කියන ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ අපි සරල භාෂාවක් ගියොත් ඔය ලංකාවේ ඩිරෙක්ට් PR එනවයි කියලා කියන්නේ, නැත්නම් ඉමිග්‍රන්ට් විදිහට එනවයි කියලා කියන්නේ අන්න ඒ පාත්වේ එක තමයි. ඒ කියන්නේ ලංකාව ඇතුළේ ඉඳලා තමන්ගේ ECA ඉංග්‍රීසි ටෙස්ට් අරෝ මේ ඔක්කොම කරලා ඇප්ලයි කරලා පර්මනන්ට් රෙසිඩෙන්සි විදිහට ලංකාවෙම එයා ලංකාවේ කටුනායකින් එළියට බහින්නේ මෙහෙට ඉන්නේ පර්මනන්ට් රෙසිඩන්ස් කෙනෙක් විදිහට එන විදිහ තමයි ෆෙඩරල් ස්කිල් වර්ක කියන කැටගරි එක මේන්ලි ලංකාවේ අතරයි ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් ඕකෙදී එලිජිබිලිටි එක ගණන ගත්තොත් එහෙම ඔයාට අනිවාර්යම් ඊසී එකක් කරලා තියෙන්න ඕනේ. මේ දවස්වල පොඩ්ඩක් මේකේ ඩ්‍රෝ එක, ඒ කියන්නේ මේ ඩ්‍රෝ එක නැත්තම් මේකට අවශ්‍ය කරන ලකුණු ප්‍රමාණය ටිකක් නෙමෙයි සාපේක්ෂව පොඩ්ඩක් වැඩි, රැඩියෝ පොඩ්ඩක් නිකන් 520 ගණන් 30 ගණන් එහෙමේ තෝල්නේ වෙන එකක් තියෙන්නේ. ඉතින් ඒක ටිකක් සාපේක්ෂව වැඩි, මොකද මීට කලින් තිබ්බේ 430 440 460 70 කියන රේන්ජ් එකේ. ඒ රේන්ජ් එක සාමාන්‍ය ලංකාවේ කෙනෙකුට මේ 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 ලංකාවේ මාස්ටර් එකක් තියෙන ඒජ් එක 30ට අඩු IELTS හොඳටම ස්කෝ කරන්න පුළුවන් කෙනෙකුට සහ වර්ක් එක්ස්පීරියන්ස් අවුරුදු 3ක් තියෙන කෙනෙකුට, ඒ කියන්නේ අර පර්ෆෙක්ට්ම ප්‍රොෆයිල් එකකට ලේසියෙන් ස්කෝ කරලා පර්මනන්ට් රෙසිඩෙන්සි හදාගෙන ඉන්න පුළුවන් මෙහෙ. දැන් තියෙන සිටුවේෂන් එකේදී දැන් බැරි නැහැ, නමුත් දැන් පොඩ්ඩක් වටේ කැරකෙන්න ඕනේ. IELTS එක කලින්ට වඩා يعني ෆුල් ස්කෝ කරන්න ට්‍රයි කරන්න ඕනේ. এডুকেෂන් එක පැත්තෙන් තව වැඩි කරගන්න ඕනේ, يعني PhD වගේ ලෙවල් එකකට යන්න වගේ එක්ක ට්‍රයි කරන්න ඕනේ. ඔයගේ පොඩ්ඩක් කට්ට කාගෙන යන්න ඕනේ. සමහර අයගේ ඉන්න අක්කලා අයියලා මල්ලිලා කැනඩාව ඇතුලේ මේ පර්මනන්ට් රෙසිඩෙන්සි ඉන්නකොට ඒ අයගෙන් පොයින්ට් සම්බෙන අවස්ථා තියෙනවා. ඒ වගේ දැන් ටිකක් ලිමිට් වෙලා තියෙනවා ෆෙඩරල් ස්කිල් වර්ක කියන ප්‍රෝග්‍රෑම් එක සහ මේ ඒ සිනාරිය එක ඇතුළේ, ඒ කියන්නේ ඒ සිනාරිය එක ඇතුළේ, කියන්නේ අපි ලංකාව ඇරෙන වෙන රටවල් වලින් ගත්තොත් මම මේන්ලි දකින්නේ ඉන්දියාව ඇතුළේ, ඉන්දියාවෙන් ගොඩ දෙනෙක් එනවා. ඔය කියන්නේ කොච්චර ස්කෝ එක උඩ දැම්මත් ඒගොල්ලෝ මොකක් කර ජිල් මට්ටඩක් කරලා මේ කොහොමරි කරලා පර්මනන්ට් රෙසිඩෙන්සි එනවා. ඒ එන ක්‍රමේ තාම අපිට හොයාගන්න බැරි වෙලා තියෙනවා. කියන්නේ එන ක්‍රමේ ඉතින් කොහෙන් හරි ඒගොල්ලෝ ඒගොල්ලොන්ගේ නෑකම් හදාගෙන ඒවයින් පොයින්ට්ස් ක්ලේම් කරගෙන වර්ක් පර්මිට් දාගෙන කොහොමරි කරලා ඒක තියෙනවා. පොඩි පොඩි වැඩ කෑලි වගේක් ඒගොල්ලෝ දාන ඊට එක කරලා ඒගොල්ලෝ ඉතින් එනවා. ඒ අරන ලොකුවට මම ලංකාව යන ලංකාව අය එනවා මම දැකලා නැහැ, නමුත් එන පිරිසකුත් ඉන්නවා. ඊළඟ එක තමයි කැනේඩියන් එක්ස්පීරියන්ස් ක්ලාස් එක. ඕක තමයි ස්ටුඩන්ට්ස්ලා විදිහට නැත්තම් වර්ක් පර්මිට් එකකින් රට ඇතුළට ඇවිල්ලා ඉන්න අය මේන්ලි ස්ටුඩන්ට්ස්ලා ටාගට් කරන ස්ට්‍රීම් එක. ඉතින් මෙතනදී ගොඩක් වෙලාට උමනා වෙන්නේ වාට අවුරුද්දක් කැනඩාව ඇතුලේ නොක් 0AB නැත්තම් ටියර් 0 1 2 3 කියන කැටගරීස් වල ඕනෑම ජොබ් එකක් කරලා තියෙනවා නම් ඒක අවුරුද්දක් වර්ක් එක්ස්පීරියන්ස් තියෙනවා නම් ඒ අයව මේ ස්ට්‍රීම් එකට එලිජිබල් වෙනවා. ඉතින් මේක තමයි ගොඩක්ම ටාර්ගට් කරේ ස්ටුඩන්ට්ස්ලා. දැන් අපි දන්නවා ලංකාවේ තිබිච්ච තත්ත්වෙත් එක්ක එකපාරම රැල්ලක් ආවනි ඉන්න අය ඔක්කොම රට රටවල් වලට යනවා කියලා. ඒ අතරින් මේ කැනඩාවට ආපු සෙට් එක ගොඩක්ම ටාර්ගට් කරේ මේක. මොකද මේක කොවිඩ් කාලේ එහෙම නිකන් අමුතු අමුතු සෙල්ලම් දැම්ම මේ ස්ට්‍රීම් එක. එක අවස්ථාවක් තිබ්බා කොවිඩ් කාලේ මෙහෙත් වහලා ඔක්කොම බෝඩර්ස් වහලා තියෙන වෙලාවක් කෙනෙක්ම ඩ්‍රෝ එකක් ගැහුවා ලකුණු 75ට. ලකුණු 75 ඉන්න අය ඉඳන් උඩට ඉන්න ඔක්කොටම
පර්මනට රෙසිඩන්ස් කියලා. හම්බෙනවායි කියලා. ලකුණු 75 ස්කෝ කරන්න ලේසි කියන්නේ ඒජ් එකෙන්ම ලකුණු 75 කම්ප්ලීට් වෙනවා. මොකද සාමාන්‍යයෙන් අපි ඒජ් එකට ලකුණු 100ක් 110ක් හම්බ වෙනවා ඒජ් ෆැක්ටර් එකටම මේ කන්සිඩර් කරනකොට. ඉතින් මේ 75න් ඒ කාලේ හෙන චාන්ස් එකක් තිබ්බා මේ ලකුණු, ඒ කියන්නේ ඒ කාලේ රට ඇතුළේ හිටපු අයට පර්මනන්ට් රෙසිඩෙන්සි පාස් එකට PR එකට යන ලේසිම ක්‍රම ටිකක් තිබ්බා. ඊට පස්සේ 2024 23 ගත්තොත් එහෙම පහුගිය මාස ටිකේම, ඒ කියන්නේ අපි ජනවාරි ඉඳන් අපි හිතමුකෝ මොනවාද මැයි වෙනකන් කියලා, මැයි වෙනකම්ම වගේ කිසිම සද්දයක් නැතුව තිබ්බේ. සඩන්ලි ජූලි ජූනි ඔව් ජූනි මේ මේ මාසේ මුල් මන දෙවෙනිදා හරි පළවෙනිදා හරි ඩ්‍රෝ එකක් ගහලා තිබ්බා 522ක්ද කොහෙද. ඉතින් මම හිතනවා ඩ්‍රෝ එක නැවත පටන් ගනී කියලා. ඉස්සරහට වැඩි කරන කතාවකුත් කියනවා නේද? ඉස්සරහට වැඩි කරනවා කියලා කියනවා, ඡන්දෙ තියෙනවානේ 2025 මෙහෙත් ඡන්දෙ දෙනවා තියෙනවානේ. නේ, මෙහෙ මෙහෙත් දෙනවා. ලොකු වෙනසක් නෑ මෙහි ලංකාවේ ඡන්දකාලේ දෙනවා. ඉතින් ඒක හින්ද ගොඩක් කරලාට වැඩි වෙයි කියලත් හිතනවා. සමහර වෙලාවට ඒක කියන්න බෑ ගොඩක් කරලාට, මොකද ඉමිග්‍රේෂන් මිනිස්ටර් දැන් ඉස්සර හිටපු කෙනා වගේ නෙමෙයි, දැන් ඉන්න කෙනා පොඩ්ඩක් පුළුවන් තරම් කන්ට්‍රෝල් කරන්න බලනවා. මොකද කලින් හිටපු කෙනා නිකන් අපි මේ 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 කියන්නේ කිසිම කන්ට්‍රෝල් එකක් නැතුව ඉන්න ඉන්න හැමෝටම වගේ PR දීලා කිසිම අර සිස්ටමැටික් නැතුව පොඩි නිකන් PR දුන්න රටාවක් පෙනුණා. ඉතින් මෙයා පොඩ්ඩක් කන්ට්‍රෝල් කරගෙන යනවා වගේ ඒකත් තමයි තියෙන්නේ. ඉතින් බලමු, සමහර ගොඩක් වෙලාට ඒක රිසියුම් වෙයි. හැබැයි මම එක්ස්පෙක්ට් කරනවා ඒක, ඒ කියන්නේ දැන් මේ මොකද මේ කැනේඩියන් එක්ස්පීරියන්ස් ක්ලාස් එක මුළු රටටම බලපානවානේ, රටටම මේ PR එක ඇප්ලයි කරන්න පුළුවන් වෙන විදිහට යන්නේ. ඕක පොඩ්ඩක් ඒගොල්ලෝ රෙගුලේට් කරයි කියලා මම හිතනවා. ගොඩක් වෙලාට මේ ටොරොන්ටෝ BC පැත්ත පොඩ්ඩක් අඩු කරලා, මොකද ඒ පැති වල දැන් ඉන්න කට්ටිය වැඩි, ඉතින් ඒ පැත්ත පොඩ්ඩක් අඩු කරලා රීජනල් සයිඩ් එකට පොඩ්ඩක් වැඩි කරන විදිහට වැඩේ කරයි කියලා මම හිතනවා. මම හිතන දෙයක් ඒක කොහොමද වෙන්නේ කියන එක ඉස්සරහට ඒගොල්ලෝ ඇනවුස් කරයි. ඊට පස්සේ එනවා ප්‍රොවින්ශියල් නොමිනි කියලා. ඉතින් මේ ප්‍රොවින්ශියල් නොමිනි එකේදී ඇත්තටම මේ අවස්ථාවේදී මම දකින මම අපි රට ඇතුළේ ඉන්න හින්දා මම දකින තියෙන ට්‍රෙන්ඩ් එක තමයි ගොඩ දෙනෙක් මේ නලාවි ලංකාවය ටිකක් ඉන්නවා. ලංකාවට සාපේක්ෂව ගොඩක් කලාට අපි කියන්නේ අපේ ලංකාවට උඩිගින්න රට තියෙනවානේ, අන්න ඒ රටේ ජටාකාරයෝ සෙට් එක එහෙම මාර විදිහට මේ දවස්වල මේ ස්ට්‍රීම් එකට, ඒ කියන්නේ මේ මේ ප්‍රොවින්ෂියල් නොමිනි කියන ස්ට්‍රීම් එකෙත් ස්පෙෂලි, ඒ කියන්නේ ඔයක මම ඉස්සරහට කතා කරනවා මේ ස්පෙෂල් රීජන්ස් ටික, ඒ කියන්නේ ප්‍රොවින්ෂියල් නොමිනි එක මෙහෙ තියෙන හැම ප්‍රොවින්ස් එකකම තියෙනවා. අර ඒක ස්පෙෂල් ටිකක් අනිකුත් ප්‍රොවින්ස් වලට සාපේක්ෂව ලේසියෙන් PR එක ගන්න පුළුවන් පැති තියෙනවා. ඒ පැති වලට ටක් ටක් ගාලා කට්ටිය මාරු වෙනවා. උදාහරණයක් විදිහට දැන් මේ මම ඉන්න ඇට්ලාන්ටික් පැත්ත උනත් ගිය අවුරුද්දට සාපේක්ෂව මේ අවුරුද්දේ මාර විදිහට පංජාබ් කට්ටිය වැඩි වෙලා තියෙන. කොහෙන් ආවද මොනා වුණාද කියලා දන්නේ, කොහෙන් ආවද කියන ඔන්ටාරි හිටපේවා තමයි වාහනවල ඔක්කොම නම්බර් ප්ලේට් තාම තියෙන ඔන්ටාරියෝ. එතකොට ඔන්ටාරියෝ හිටපු සෙට් එක තමයි මෙහි ඇවිල්ලා තින්නේ. ඉතින් එහෙම දැන් කට්ටිය පොඩ්ඩක් හැඩ ගැහෙනවා. මොකද ඒ ඔය ලංකාවට සාපේක්ෂව ඉන්දියාවේ ඉන්දියන් අය මාරු විදිහට ඇක්ටිව් ඉමිග්‍රේෂන් එක පැත්තේ ඒගොල්ලන්ට පොඩ්ඩ හැරෙනකොට තේරෙනවා මේක මේ හැරෙන්නේ කොහොමද කියලා. ඉතින් ටක් ගාලා බලලා ඊට පස්සේ දේසි පැත්තට යනවා නේ. ඔව් ඉතින් ප්රොවින්ෂියල් නොමිනි එකේදී ගොඩක් වෙලාට වාසි සහගත තත්ත්වයන් ටිකක් තියෙනවා. ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඔයා මේ ප්‍රොවින්ස් වල ඉගෙන ගන්න තියෙනවා නම් ඔයාට වැඩිපුර ලකුණු ටිකක් හම් වෙනවා. වෙන කෙනෙක් පිට ඉඳන් ප්‍රොවින්ස් එකකට, ඒකට පිට ප්‍රොවින්ස් එකේ ඉඳන් මේ තමන් ඉන්න ප්‍රොවින්ස් එකකට ඇවිල්ලා ස්කෝ කරනවට වඩා ඔයා ඒ රීජනල් ප්‍රොවින්ස් එකේ හිටියොත් ඔයාට වැඩිපුර ලකුණු ටිකක් හම් වෙනවා, සහ ඔයාට වැඩිපුර පාත්වේස් ටිකක් ඕපන් වෙනවා, ඔපචුනිටීස් ටිකක් හම් වෙනවා PR එක ගන්න. ඕක තමයි අර ප්‍රොවින්ෂියල් නොමිනී එක කියන එක වාසියකට තියෙන්නේ. සහ සමහර වෙලාවට ප්‍රොවින්ෂියල් නොමිනී එක ඇත්තටම සමහර අවස්ථා තියෙනවා මාර විදිහට ලේසි. නමුත් සමහර අවස්ථා, ඒ කියන්නේ ලේසියට තිබිච්ච අවස්ථා මේ වෙද්දි ගොඩක් ඒවා වැහි වහගෙන යන වහගෙන ගිහිල්ලා සමහර ඒවා මොඩිෆයි කරලා ආපු අරින අවස්ථාත් තියෙනවා, සමහර ඒවා පර්මනන්ට්ලිම වහලා තියෙනවා. ඉතින් ওই ටික තමයි මේන්ලි තියෙන්නේ. ඊට පස්සේ මම කතා කරොත් ප්‍රොවින්ෂියල් නොමිනි PNP කියලා ප්‍රොවින්ෂියල් නොමිනි පාත්වේස් ගැන කතා කරොත් ගොඩක් විට ගොඩක් වෙලාවට ඇල්බර්ටා, බ්‍රිටිෂ් කොලොම්බියා, සස්කැචුවාන්,
මනිටෝබා අන්ටාරියෝ කුබෙක් සහ ඇට්ලන්ටික් ප්‍රොවින්ස් කියලා කිව්වම ප්‍රොවින්සස් හතරක් අයි තියෙනවා. ඉතින් ඔය හතර තියෙන ඔය ප්‍රොවින්සවල එක එක ස්ට්‍රීම්ස් තියෙනවා. ඉතින් මෙතනදි ගොඩක් කලට බ්‍රිටිෂ් කොලොම්බිය පැත්ත ගත්තොත් එහෙම බ්‍රිටිෂ් කොලොම්බිය පැත්තේ ඉස්සර තිබ්බ හොඳ ඔපචුනිටි එක BC ටෙක් කියලා එකක් තිබ්බා. ඒ කියන්නේ ටෙක් ඉන්ඩස්ට්‍රී එකේ ඉන්න අයට සොෆ්ට්වෙයාර් ඉංජිනියරින් සයිඩ් එකට ඉලෙක්ට්‍රිකල් ඉලෙක්ට්‍රොනික්ස් ඉංජිනියරින් ප්‍රෝග්‍රෑමින් පැත්තේ ඉන්න සෙට් එකට එහෙම මාර අවස්ථා ටිකක් තිබ්බා. සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අයටත් තිබ්බා හොඳ ඔපචුනිටීස් ටිකක්. නමුත් දැන් මම දන්න විදිහට ඒ තිබිච්ච කට් ඔෆ් පොයින්ට්ස් උත් දැන් පොඩ්ඩක් උඩ ගිහිල්ලා තියෙනවා නිකන් අසාමාන්‍ය විදිහට. පුළුවන් ඒ කියන්නේ ප්‍රොවින්සල් වලින් පුළුවන් තරම් තද කරනවා පර්මනන්ට් රෙසිඩෙන්සි එකට යන. නමුත් PR ගත්ත අය ඔවුන් තරම් ඉන්නවා. ඊට අමතරව BC වල තිබ්බා තාමත් තියෙන ඒ ස්ට්‍රීම් එක තිබ්බා යුනිවර්සිටීස් තුනක් හරි යුනිවර්සිටි හතරක් හරි. ඒක ප්‍රයිවට් යුනිවර්සිටීස් ද තුනිස්ම ප්‍රයිවට් යුනිවර්සිටීස් තුනක් හරි හතරක් හරි. ඒ කියන්නේ ඒ යුනිවර්සිටීස් එච්චර ප්‍රසිද්ධ නැහැ. ලංකාවේ BC බ්‍රිටිෂ් කොලම්බිය වල ගොඩක්ම ප්‍රසිද්ධ යුනිවර්සිටි එකක් තියෙනවානේ. මම නම කියන්නේ නැහැ, නමුත් ඔයත් දන්නවනේ. ඒ ඒ යුනිවර්සිටි එක නෙමෙයි, වෙන යුනිවර්සිටි එකක් තියෙනවා BC සිටි එකෙන් පොඩ්ඩක් ඈත තියෙන යුනිවර්සිටිස්. ඒ යුනිවර්සිටිස් වල තියෙනවා සමහර ප්‍රෝග්‍රෑම්ස් කරාම, ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක ඉවර වෙද්දි ඔයාට ලකුණු ගානක් හම්බෙනවා වගේ පර්මනන්ට් රෙසිඩෙන්සි එකට. ඒක තමයි ඊසිම, ඒ BC වල තියෙන ඊසිම පාත් එක. ඒ කියන්නේ ඒක නිකන් වැඩි එළියට එන්නේ නැහැ. මොකද ඒක ඒ යුනිවර්සිටිස් ටිකක් ගොඩක් ඈත තියෙන්නේ, BC සිටි එකෙන් ගොඩක් ඈත තියෙන්නේ. සහ ඒක අර සිලෙක්ටඩ් ප්‍රෝග්‍රෑම්ස් වගේ තියෙන. ඒ ප්‍රෝග්‍රෑම්ස් උත් ගොඩක් කලාට දැන් අපේ ගොඩ දෙනෙක් ඉන්නේ ඉංජිනේරින් පැත්තේ වගේ අය නේ. නමුත් අර ආර්ට්, හියුමන් සයිකොලොජි ඔය වගේ අර තියෙනවා නිකන් අර ඒ කියන්නේ ඒ සබ්ජෙක්ට් මේ 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 අර පහත් කළ දානවා නෙමෙයි. නමුත් ඒ සබ්ජෙක්ට් ලංකාවේ වැඩි කරන්නේ නැහැ, නැත්නම් ලංකාවේ ඒ කරපු අය වැඩි මයිග්‍රේට් වෙන්නේ. ඉතින් එහෙම අය මේ ට චාන්ස් එකක් තියෙනවා ඒ පැතිවල ඉගෙන ගත්තොත්. එහෙම ඉගෙනගෙන ඉවර වෙද්දිම ඔයාට පර්මනන්ට් රෙසිඩෙන්සි එකට අවශ්‍ය කරන පොයින්ට්ස් ටික හැදිලා ඉවරයි. කෙලින්ම අනිත් පැත්තට කොලෙජ් එකේ කම්ප්ලීෂන් ලෙටර් එක දාලා BC ප්‍රොවින්ස් එකෙන් ලෙටර් එක ගත්තා, PR එක දැම්මා. ඔයගේ චාන්ස් තියෙනවා. ඉතින් ඒව තමයි BC වල ගොඩක් කරාට වැදගත් විදියට තියෙන්නේ. ඊට පස්සේ ඇල්බර්ටාවලත් තියෙනවා ඇල්බර්ටා ඔපචුනිටි ස්ට්‍රීම් එක තිබ්බා. ඒක ඊට පස්සේ වැහුවා. දැන් මම දැක්ක ඊයේ හරි පෙරේද හරි ආපහු නිවුස් එක දාලා තියෙනවා ඒක මොඩිෆිකේෂන්ස් වගේක් කරලා ආපහු ඕපන් කරනවා කියලා. මොකද ඇල්බර්ටා වලට ගොඩ දෙනෙක් ඔන්ටාරියෝ සහ BC වලින් ගියා. මේ ඔන්ටාරියෝ සහ BC වල පොඩ්ඩක් පර්මනන්ට් රෙසිඩෙන්සි ගන්න අමාරු වෙනද ඇල්බර්ටා පැත්තට ගිහිල්ලා අවුරුද්දක් වර්ක් කරලා එතනින් පර්මනන්ට් රෙසිඩෙන්සි වලට යන තිබිච්ච පාත් එකක් තිබ්බා. ඕනම මට මතක විතර ඕනම ෆීල්ඩ් එකක්ද කොහෙද ඒක මම හිතන දැන් මොඩිෆයි කරලා ඇත්තේ. ඉතින් ඒක තියෙනවා. ඊට අමතරව සස්කැචුවාන් වල හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා. මම ඒක ගැන කතා කරන්න වෙනම. ඊට පස්සේ මැනිටෝබා පැත්තටත් හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා මේ වෙලාවේ. ගොඩ දෙනෙක් මේ වෙලාවේ එනවා. නමුත් මැනිටෝබා PNP එක ඇතුලේ සමහර වෙලාවට අවාසිදායක තත්ත්වයන් කීපයක් තියෙනවා. මැනිටෝබා PNP එක එක ස්ට්‍රීම් එකක් නෑ. මැනිටෝබා PNP එක ස්කෝ එක කැල්කුලේට් කරද්දී අහනවා මේ ඔයාගොල්ලෝ වෙන පළාතකින් දෙන්න කියලා. එහෙම වුණොත් ලකුණු කපන සීන් නැත් තියෙනවා. වෙන පළාතක ඉගෙනගෙන තියෙනවා නම් එහෙම ලකුණු කපනවා වගේ පොඩි කතන්දර ටිකක් තියෙනවා. ඒ ඇරෙන්න ඒකටත් ගොඩක් අය ට්‍රික් එකක් යූස් කරනවා. ඔය ස්ටුඩන්ට් එන අය ඉන්නවා අර 1+1 එනවනේ. ඒ කියන්නේ එක අවුරුද්දක් ඉගෙනගෙන තව අවුරුද්ද, ඒ කියන්නේ එක අවුරුද්ද කෝස් එකකට ඇවිල්ලා තව ආවට පස්සේ තව කෝස් එකකට දාන්නනේ. බන්ඩල් ප්‍රෝග්‍රෑම්ස් විදියට එන අය ඉන්නවනේ. ඉතින් ඒ අය මොනවාද එන්නේ ගොඩක් කරාට එකක් කරන ඔන්ටාරියෝ හරි කොහරි අනිත් ප්‍රෝග්‍රෑම් එක මැනිටෝබා වලට බලන මැනිටෝබා වල කරලා එතනින් පෝස්ට් ග්‍රාජුවේට් වර්ක් පර්මිට් එක අරගෙන එහෙම ඉන්න එතනින් PR එක ගන්න සිස්ටම් එකකුත් ඒගොල්ලෝ හදා ගන්නවා. ඉතින් ඒ විදිහටත් පුළුවන්. ඔන්ටාරියෝ ගැන ඉතින් මම වැඩි කතා කරන්නේ නැහැ. ඔන්ටාරියෝත් පුළුවන් බැරි කමක් නැහැ, බැරි කමක් නැහැ. නමුත් ටිකක් අමාරුයි අනිකුත් ප්‍රොවින්ස් වලට සාපේක්ෂව. කුබෙක් පැත්ත ඩිමාන්ඩින්ම ජොබ් එකක් වෙන්න වෙනවනේ. ඩිමාන්ඩින්ම ඩිමාන්ඩින්ම ජොබ් ෆීල්ඩ් එක. එක. ඒ අරෙන් කුබෙක් පැත්ත ගත්තොත් එහෙම ඉතින් කුබෙක් පැත්තත් අවුලක් නැහැ, ෆ්‍රෙන්ච් පුළුවන් නම්. ඊට පස්සේ ඇට්ලාන්ටික් ප්‍රොවින්ස් එක තියෙනවා. ඉතින් ඇට්ලාන්ටික් ප්‍රොවින්ස් එකේ මේන්ලි ගත්තෝ නෝස්කොෂියා, නිව් ෆෝන්ලෑන්ඩ්, නිව් බ්‍රන්ස්විික්, ප්‍රින්සෙප් ඩොඩ් අයිලන්ඩ් කියලා තියෙනවා. ප්‍රින්සෙප් ඩොඩ් අයිලන්ඩ් වලට සාමාන්‍යයෙන් යන ප්‍රමාණය අඩුයි.
නමුත් ෆ්‍රෙන්ඩ් සෙට ඩයිලන්ඩ් වල හොඳ ඔපචුනිටිස් එකක් තියෙනවා මේ පර්මනට රෙසිඩන්සි වලට. නමුත් අර අපි කියන්නේ ටික ජීවත් වෙන්න අමාරු පොඩි සීන් එකක් තියෙනවා, වියදම් වැඩි සීන් එකක් තියෙනවා, ඒ හින්දා කට්ටිය යන ප්‍රමාණය අඩුයි. මෙතනින් හර මම පටන් ගන්නවා සස්කැචුවන් ප්‍රොවින්ෂියල් නොමිනීක් ගැන. ඉතින් සස්කැචුවන් ප්‍රොවින්ෂියල් නොමිනීක් ගැන ගත්තොත් ගොඩක් වෙලාට ලොකු ඩිමාන්ඩ් එකක් තියෙන සහ මම දන්න තරමින් ලංකාව ගොඩ දෙනෙක් මෙහෙට ආපු, ඒ කියන්නේ මේ ළඟකදී ගොඩ දෙනෙක් ආපු ස්ට්‍රීම් එකක් සහ මාර විදිහට සක්සස්ෆුල් ස්ට්‍රීම් එකක් සස්කැචුවන් ප්‍රොවින්ස් එක සහ සපෝට් එක ගත්තොත් ප්‍රොවින්ස් එක ඇතුළට ආවට පස්සේ මාර විදිහට ලොකු සපෝට් එකක් දෙනවා ප්‍රොවින්ස් එක පැත්තෙන් ගත්තොත්. ඉතින් සස්කැචුවාන් එක ගත්තොත් ඕකේ ඉන්ටර්ශල් ස්කිල් වර්ක ස්ට්‍රීම් එකක් තියෙනවා. ඉන්ටර්ශල් සස්කැචුවාන් එක එක්ස්ප්‍රස් එන්ට්‍රිය එක ඇතුළේ ස්කිල් වර්ක ස්ට්‍රීම් එකක් තියෙනවා. ඊට පස්සේ ඔක්කුපේෂන් එක ඉන් ඩිමාන්ඩිං කැටගරි එකේ තියෙනවා නම් ඒක බලාගන්න පුළුවන්. ඔගොලන් සස්කැචුවාන් වෙබ්සයිට් එකට ගියොත් නැත්තම් Google එක ටැප් කරත් ඉන්ටර්ශල් ස්කිල් වර්ක ඔක්කුපේෂන් ඉන් ඩිමාන්ඩ් කියලා සස්කැචුවාන් වල, එතකොට එනවා වෙනම ලිංක් එකක්. ඒක ඇතුළේ තියෙනවා මොනාද ඉන් ඩිමාන්ඩිං ජොබ්ස් මේ වෙලාවේ රට ඇතුළේ සහ ඒ ස්පෙෂලි සස්කැචුවාන් ප්‍රොවින්ස් එක ඇතුළේ මොනාද ඉන් ඩිමාන්ඩිං කියලා. ඉතින් ඒ ඩිමාන්ඩිං ජොබ් එක ඔයා වර්ක් කරනවා නම් ට්‍රයි එකක් දීලා බලන්න. ගොඩක් කලාට ඔපචුනිටි එකක් හම්බෙන්න පුළුවන්. ඊට පස්සේ ස්ටුඩන්ට්ස් ලයින් ඉන්න අයට වෙනම ස්ටුඩන්ට් ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා. මේ ජොබ් ඔෆර් එකක් හොයාගෙන, ඒ කියන්නේ PGWP එක ඉන්න අතර තුර ජොබ් ඔෆර් එකක් හොයාගෙන එතනින් යන්න පුළුවන්. සහ ඒගොල්ලන්ට සස්ක ඒ කවුරු කියන්නේ සස්කැචුවාන් ප්‍රොවින්ස් එක ඉගෙනගෙන තියෙනවනะ ඒ ඉගෙන ගත්තට වෙනම පොයින්ට්ස් ටිකක් හම්බ වෙනවා. ඒ වගේ ඔපචුනිටීස් ටිකක් තියෙනවා. ඊට පස්සේ පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් මේගොල්ලෝ ස්ටාර්ට් කරා 2021 22 වගේ පීරියඩ් එක ඇතුලේ ඇග්‍රිකල්චර් පැත්තට. මොකද සස්කැචුවාන් ප්‍රොවින්ස් එක කියලා කියන්නේ ගොඩක්ම ඇග්‍රිකල්චර් බේස් ප්‍රොවින්ස් එකක්. ඉතින් ඒ පැත්තර ඒගොල්ලෝ ස්ට්‍රීම්ස් ටිකක් ඕපන් කරා. ඉතින් ඔය කියන මේන් ස්ට්‍රීම්ස් ටික තියෙනවා සස්කැචුවාන් පැත්ත ගත්තොත් සහ සස්කැචුවාන් වලින් ආපු ගොඩ දෙනෙක් ඉන්නවා. ඊට පස්සේ මම යනවා ඇට්ලාන්ටික් ප්‍රොවින්සස් ටික ගත්තම මං මුලින්ම කිව්වා නෝස්කොෂියා, නිව් බ්‍රන්සික්, නිව් ෆන්ලෑන්ඩ්, ඊට පස්සේ ප්‍රින්ස් එඩ්වර්ඩ් ඩයිලන් තියෙනවා. ඉතින් මෙතන නිව් ෆන්ලෑන්ඩ් පැත්ත ගත්තොත් එහෙම ඉන්ටර්නෂනල් ග්‍රැජුවේට් ස්ට්‍රීම් එක තියෙනවා. ඒක ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආපු කෙනෙකුට මාර ඔපචුනිටි එකක්. ඊට පස්සේ ප්‍රයෝරිටි ස්කිල් කියලා එකක් තියෙනවා. ඒක ස්ට්‍රීම්ස් දෙකක් තියෙනවා. එක ස්ට්‍රීම් එකක් තියෙනවා ස්කිල් කියන්නේ ස්කිල් වර්ක කැටගරි එක යන එකක්. ඒකෙන් ගොඩක් ආපු අය ඉන්න මම දන්න කියන ලංකාවේ නර්ස්ලා විදිහට වැඩ කරපු අය මෙහි ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ වෙන අනිකුත් ප්‍රොෆෙෂන්ස් වල මැනේජීරියල් ප්‍රොෆෙෂන්ස් වල ඉඳපු අය මෙහි ඇවිල්ලා තියෙනවා ඩිරෙක්ට් PR. ඊට පස්සේ ඕකෙම තව ස්ට්‍රීම් එකක් තියෙනවා මෙහි මොනවාද නිවුෆන්ලන් වල තියෙනවා මෙමෝරියල් යුනිවර්සිටි කියලා එකක්. ඒ යුනිවර්සිටි එකේ හරි කොලේජ් ඔෆ් නෝර්ත් ඇට්ලාන්ටික් එකේ හරි ඉගෙනගෙන තියෙනවා නම් ඒ අයට වෙනමම ස්ට්‍රීම් එකක් ඕපන් වෙනවා. අවුරුදු 3ක් ඇතුළත තමන්ගේ PR එක ගන්න චාන්ස් එකක්, ඒ කියන්නේ වට ජොබ් ඔෆර් එකක් තියෙනවා නම් ඔයා ඉගෙන ගත්ත ෆීල්ඩ් එක ඇතුළේ හරි මොකක් හරි ජොබ් එකක් ඔයාට ඩිග්‍රී එකක් මිනිමම් ක්වොලිෆිකේෂන් එක විදියට ගොඩක් කලාට ඕනෙම, ඒ කියන්නේ ඩිග්‍රී එකක් ඕනෙ වෙනවා නම් අන්න ඒක හරහා PR එකට යන්න තියෙන චාන්ස් එකක් තියෙනවා. ඊට පස්සේ මෙහි ඒ කියන්නේ ගොඩක් මේ කැනඩාව ඇතුලේ ගොඩක්ම ස්ටුඩන්ට්ස් ලව මම දන්නේ ඔන්ටාරියෝ පැත්තේ නම්, නමුත් සස්කැචුවාන් මැනිටෝබා සහ ඇට්ලාන්ටික් රීජන් එක ඇතුලේ ගොඩක් වෙලාට ස්ටුඩන්ට්ස් ලව පුෂ් කරනවා බිස්නස් එකක් ඕපන් කරන විදිහට. මාර විදිහට මොනවාද කොන්ෆරන්සස් තියලා සෙමිනාස් තියලා වෙබිනාර් තියලා මාර විදිහට පුෂ් කරනවා බිස්නස් එකක් ඕපන් කරන්න තමන් ඉන්න ප්‍රොවින්ස් එක ඇතුලේ. ඉතින් බිස්නස් එකක් ඕපන් කරනවා නම් අන්න ඒ පැත්තෙන් උත් ඔපචුනිටීස් තියෙනවා. ඊට අමතරව ස්කිල් වර්ක ස්ට්‍රීම් කියලා එකක් තියෙනවා. ස්කිල් වර්ක ස්ට්‍රීම් එක මෙහි වර්ක් පර්මිට් එකක ඉන්න කෙනෙකුට අප්ලයි කරන්න පුළුවන්. PGWP ඉන්න අයට අප්ලයි කරන්න බැහැ. හැබැයි ඔය ස්ටුඩන්ට් ෆුල් ටයිම් වැඩ කරන්න පුළුවන් කාලයක් තිබ්බනේ, අන්න ඒ කාලය ඇතුළත හිටපු සමහර අයට මාර ඉදිරි චාන්ස් එකක් හම්බුණා. ඒ කියන්නේ ස්ටුඩන්ට් ඉන්න කාලය ඇතුළත ඒගොල්ලෝ ෆුල් ටයිම් අවුරුද්දක් වර්ක් කරලා තියෙනවා නම් ඒගොල්ලන්ට කෙලින්ම පර්මනට් රෙසිඩෙන්සි එකට ඇප්ලයි කරන චාන්ස් එක තිබ්බා. ඔයගේ ඔපචුනිටීස් එකක් තියෙනවා.
නිවෆන්ලන්ඩ් පැත්ත ගැන. නිව්ෆවුන්ලන්ඩ්. ඊට පස්සේ එනවා නිව් බ්‍රන්සික් පැත්තර ගෑ. නිව් බ්‍රන්සික් පැත්තේ ඒ හා සමාන හෝ ඊට වඩා වැඩි ඔපචනිටස් එකක් තියෙනවා, ස්පෙෂලි ස්කිල්වක ස්ට්‍රීම් එක ගොඩක් වෙලාට ස්කිල්වක කැටගරි එක ගොඩක්ම වෙලාට යස් වෙන්න හැ, ගොඩක් වෙලාට යස් වෙන්නේ නිව් බ්‍රන්සික් කළ තියෙනවා. ඔකයාගිව ලංකාවේ ගොඩක් හෙල්ත් ඉන්ඩස්ට්‍රිය එකේ ඉන්න අය නැත්තම් කයා ගිවස්ල එහෙම මාර විදියට එනවා නිව් බ්‍රාන්සික් වලට. නිව් බ්‍රාන්සික් වල ලංකා කමියුනිටි එකෙන් 50-60ක් ඉන්නේ ගොඩක් කලාට මේ කයා ගිවස්ලා විදියට ආපු සෙට් එක. ඉතින් ඒ අයට ඒ ස්ට්‍රීම් එකත් යූස්ෆුල් වෙලා තියෙනවා. ඉතින් එතනදී ගොඩක් වෙලාට මම දැකලා තියෙන දෙයක් තමයි ගොඩක් කලාට පිටරටවල් වල, කියන්නේ ලංකාවේ විතරක් නෙමෙයි පිටරටවල් වල වැඩ කරලා තියෙනවා නම් කියාගිව කෙනෙක් විදිහට වැඩ කරලා ඉන්න කට්ටියව ගොඩක් කලාට මෙහෙන් රෙක්‍රූට් කරලා ගන්නවා. මොකද එයාට ඉන්ටර්නැෂනල් එක්ස්පීරියන්ස් එකක් තියෙන හින්දා එහෙම රෙක්‍රූට් කරලා ආපු සෙට් එකේ ඉන්නවා කියාගිව සයිට් එකට. ඊට පස්සේ ස්ටුඩන්ට් ස්ට්‍රීම් එක යටතේ ගොඩක් ඔපචුනිටීස් තිබ්බා ඔගොල්ලෝ මෙහෙ නිව් බ්‍රන්සික් කළ තියෙනවා. නිව් බ්‍රන්සික් කමියුනිටි කලේජ් හරි මක්කර කොලෙජ් එකක් තියෙනවා. කොලෙජ් එක ඉගෙන ගත්ත ඉගෙන ගැන කියන්නේ 2 year program එක කරලා 2 year program එක ඉවරනකන් ඉන්න ඕන. ඉවර වෙන මාස 4ක්ද කොහෙද තියලා ඔයගොල්ලන්ට permanent residency වලට apply කරන්න chance එකක් තිබ්බා. ඔය වගේ streams ගොඩක් තිබ්බා නිව් බ්‍රන්සික් පැත්තට. ඉතින් ඒ පැත්තත් ගොඩක් කලාට අපේ ලංකාවට උඩින් ඉන්න රටේ කට්ටිය මාර විදියට ගිහිලා තිබ්බා, මයිග්‍රේට් කරනනේ. මයිග්‍රේට් කළ තිබ්බා මේ පීරියඩ් එකේ. ඊටත් වඩා වැඩියෙන් මයිග්‍රේට් කරපු එකක් තිබ්බා, එකක් තමයි නෝස් නෝස් කොෂියා සයිඩ් එක. ඉතින් ඒකත් බලමු. ඉතින් මේක ඊළඟට ප්‍රින්ස් එඩ්වර්ඩ් ඩයිලන්ඩ් තියෙනවා. ප්‍රින්ස් එඩ්වර්ඩ් ඩයිලන්ඩ් වල තියෙන ඔපචුනිටි එක තමයි ඉන්න ඉන්න කට්ටිය අඩුයි. මොකද ප්‍රින්ස් එඩ්වර්ඩ් අයිලන්ඩ් වලට ගොඩක් යන පිරිස අඩුයි ඉස්සර. දැන් නම් යනවා, මොකද දැන් අර ඔය අනික බේසික කියන්නේ ඔන්ටාරියෝ සහ බීසී වල පර්මනන්ට් රෙසිඩන්සි ගන්න අමාරු හින්දා දැන් නෑ කොහෙ කොහෙ යනවා. ඉතින් ප්‍රින්ස් එඩ්වර්ඩ් අයිලන්ඩ් වල තිබිච්ච විශේෂත්වය තමයි පර්මනන්ට් රෙසිඩන්සි පාත්වේස් ප්‍රමාණය වැඩි. ඒවලට යන්න තියෙන ඔපචුනිටීස් වැඩි. නමුත් අර ප්‍රොවින්ස් එක පොඩ්ඩක් ටිකක් එකනේ ජීවත් වෙන්න බැරි නැහැ. නමුත් අර රීජනල්ම වැඩි හින්දා ගොඩක් කලාට මේ ලිවිං කොස්ට් එක පැත්ත එහෙම පොඩ්ඩක් වැඩි. ඉතින් ඒ හින්දා ගොඩ දෙනෙක් යන ප්‍රමාණය අඩුයි. නමුත් සාමාන්‍ය දින කාලබිල ජීවත් වෙන්න පුළුවන් බැරි කමක් නැහැ. ඉතින් ඒකෙදිත් ගොඩක් කලාට ග්‍රැජුවේට් ස්ට්‍රීම්ස් තියෙනවා, ඊට පස්සේ ස්කිල් වර්ක ස්ට්‍රීම්ස් තියෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ කාලෙන් කාලට එක එක පයිලට් ප්‍රෝග්‍රෑම්ස් ඕපන් කරනවා. يعني සමහරවල් එක පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් ඕපන් කරලා මාස 6ක් මාස 7ක් තියලා ඒක ක්ලෝස් කරලා ආපහු තව එකක් ඕපන් කරනවා. ඉතින් එහෙම ස්ට්‍රීම්ස් තියෙනවා. ඉතින් ඒකේ පයිලට්ස් ටික මට හරියටම කියන්න බැහැ, මොකද කාලෙන් කාලට වෙනස් වෙනවා. වෙනවානේ. ඊට පස්සේ තියෙනවා මට මතකයේ දෙයට නෝස්කොෂියා පැත්ත තියෙනවා. නෝස්කොෂියා පැත්තෙත් ග්‍රැජුවේට් ස්ට්‍රීම්ස් තියෙනවා. ඊට පස්සේ ග්‍රැජුවේට් ස්ට්‍රීම්ස් සමහරව කඩලම තියෙනවා. ඒර්ලි චයිල්ඩ්හුඩ් පැත්තර වෙනම කට්ටිය ඉන්නවා. ඊට පස්සේ නර්ස් එයිඩ් සෙක්ටර් එකට වෙනම තියෙනවා. ඊට පස්සේ ග්‍රැජුවේට් ඔන්ටර්ප්‍රිනර්ස් මේක තිබ්බා. ඊට පස්සේ ෆුඩ් බෙවරේජස් ලට ගොඩක් තිබ්බා ස්ට්‍රීම් එක. ඒක ස්ට්‍රීම් එක වැහුවා, මොකද මේ ප්‍රොවින්ස් එකට කන්ට්‍රෝල් නැති වුණා. ඒ කියන්නේ ඒකෙදි තිබ්බේ ගොඩක් කලාට අපි හිතමුකෝ ඔයා ඔන්ටාරි වල ටිම් හෝටන්ස් එකේ වැඩ කරනවා කියලා. නෝක නෝමල් ෂිෆ් මැනේජය මොනවත් නෙමෙයි, නිකන් නෝමල් ඔයා කෙනෙක් විදිහට වැඩ කරනවා කියලා. ඒ කෙනා නෝස්කොෂියාවට ආවොත් මාස 6යි ඔයා කෙලිම පර්මනන්ට් රෙසිඩෙන්සි. ඔයාට කිසි මැනේජීරියල් ලෙවල් පොසිෂන් එකක් ඕනේ නැහැ. ඉතින් ඔක තිබිලා ඕක වැහුවා. ඉතින් ඒක ඒක යම් තාක් විදිහට ඒක ටිකක් අවුල් වගේ නිකන් තේරෙනවා. නමුත් නෝස්කොෂියාවල්ට තමයි, කියන්නේ මේන්ලි ඔන්ටාරියෝ බීසී වලින් පස්සේ වැඩිම ඉමිග්‍රන්ස්ල ප්‍රමාණයක් ඊළඟට ගියේ පර්මනන්ට් රෙසිඩෙන්සි ටාගට් කරගෙන. ඒ කියන්නේ ගොඩක් අය එන්නේ ඔන්ටාරියෝ බීසී වලට ඉස්සෙල්ලම. කෝසස් ගොඩක් තියෙනේ ප්‍රොවින්ස් වල හින්දා. කෝස් එක ඉවරච්ච ගමන් ගොඩ දෙනෙක් පර්මනන්ට් රෙසිඩෙන්සි කීප ගමන් කැලීම නෝස්කොෂියා තමයි පයින්නේ. මොකද අර ස්ට්‍රීම් එක, කියන්නේ අපි ස්ටුඩන්ට් කාලේ ගොඩක් වෙලාට
පාර්ටයිම් කරන්න ඕවගේ තැන්වලනේ ටිම් මේක නැත්ත සබ්වේ එක ඒ වගේ තැනකනේ වැඩ කරන්නේ. එතකොට එයාට ලේසි කලින්ම එතනින් ෆ්‍රැන්චයිස් තියෙන හින්දා කලින්ම එතනින් මෙහෙට ගත්ත ඩුග්ගල ජොබ් එක එක්ස්පීරියන්ස් උත් තියෙනවා මේ කලින්ම පර්මනන්ට් රෙසිඩෙන්සි දානවා. පස්සේ ඒක පොඩ්ඩක් වාතයක් වෙච්ච හින්දා ස්ට්‍රීම් එක පහළම දැම්මා. ඉතින් ඒකෙන් පස්සේ පොඩ්ඩක් නෝස් කොෂියා පොඩ්ඩක් දැන් ටිකක් නිකන් කන්ට්‍රෝල් වගේ තියෙනනේ. කන්ට්‍රෝල් වගේ සිටුවේෂන් එක තියෙනවා. නමුත් ඉස්සරහට කොහොම වෙයිද දන්නේ. ඉතින් ওই ටික තමයි මේන්ලි තියෙන්නේ. ඔයිට අමතරව අලුතෙන් පයිලට් එකක් පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් දැන් ඉන්ට්‍රඩියස් කරන්න යනවා කියලා තිබ්බා. ඒ කියන්නේ කැනඩා වයිඩ් කියා ගිවස්ලට. තාම ප්‍රෝග්‍රෑම් එකේ ඩීටේල්ස් මොනවද එළියට දාලා නැහැ. නිවුස් එක රිලීස් වුණේ දැන් දවස් දෙකකට විතර වගේ උඩදී. ඒ කියන්නේ ජූනි 4ද කොහෙද නිවුස් එක ප්‍රෙස් එක තියලා නිවුස් එක රිලීස් කරලා තිබ්බේ. කයාගේ වස්ලා විදිහට ඉන්ටර්නැෂනලි ඒ කියන්නේ පිට රටවල වලින් ක්වොලිෆයිඩ් ඩ්‍රයිවර් රට ඇතුළට ගන්නවා. රට ඇතුළට ගන්න කෙනෙම පර්මනන්ට් රෙසිඩෙන්සි විදිහට. රෙසිඩෙන්සි ලෝ කලින් කලින් තිබ්බ ස්ට්‍රීම්ස් තිබ්බේ කයා ගිවස්ලා වගේ ඉන්න කට්ටිය රට ඇතුළට ඇවිල්ලා වර්ක් පර්මිට් එකකින් ඇවිල්ලා ඊට පස්සේ ඒ අය රට ඇතුළේ වැඩ කරලා PR එක ගන්න. නමුත් දැන් ඒක ඒගොල්ලෝ වෙනස් කරනවායි කියලා කියනවා. පිටරටින් කවුරුර කෙනෙක්ව හය කරනවා නම් ඒකෙනා කැනඩාවේ මෙහි ටොරොන්ටෝ හරි මොන්ට්‍රියල් හරි මේකට එයාපෝර්ට් එකට ඇතුල් වෙන්නේ පර්මනන්ට් රෙසිඩෙන්සි කෙනෙක් විදිහට තමයි ඇතුළට ගන්න කියලා මේගොල්ලෝ දැනට අනවුන්ස් කරලා තියෙනවා. නමුත් ප්‍රෝග්‍රෑම් එක යන විදිහ කොහොමද කියලා තාම ඉන් ඩීටේල් මොනවත් කියලා නැහැ. ඉතින් ඒක යථාකාලීනව මේ මාසේ අන්තිම වෙද්දි ගොඩක් කරලාට කියයි. මොකද මේ මාසේ මැද හරි මනවතකද ජූනි 19 හරි ජූනි 20 හරි ගිය අවුරුද්දේ හරි ඊට කලින් අවුරුද්ද හරි මේගොල්ලෝ ඕපන් කර පයිලට් එකක් ඔය වගේ රට ඇතුළේ ඉන්න අයට පර්මනන්ට් රෙසිඩෙන්සි එකක් ගන්න පාත් එකක්. ඒක මේ අවුරුද්ද ඉවර වෙනවා. ඒ ඉවර වෙන එක්කම තමයි ඔය ඊළඟ පයිලට් එක පටන් ගන්නවා කියලා කියන්නේ. ඉතින් ඔයගේ චාන්සස් තියෙනවා සහ ඉමිග්‍රේෂන් එක පැත්තෙන් ගත්තොත් එහෙම ඉස්සරහට ගොඩක්ම ෆෝකාස්ට් එක යන්නේ ප්‍රොවින්ෂියල් පැත්තට තමයි ගොඩක් කරලා ෆෝකස් එක යන්නේ. මේන්ලි සස්කැචුවා මැනිටෝබා ඊට පස්සේ ඇට්ලාන්ටික් රීජන් එක තමයි ගොඩක් කරලාට ඒගොල්ලෝ බේස් කරගන්නේ. මොකද ඔන්ටාරියෝ බීසී ඇල්බර්ටා කියන තුන ගත්තොත් එහෙම මේ වෙද්දි ඉමිග්‍රේෂන්ස් ලා ඇවිල්ලා සිටි එක දියුණු වෙලා ඒ ඕන කරන වටපිටාව හැදිලා ඉවරයි. නමුත් අනිත් පැති වල ගත්තොත් එහෙම දැන් ඒ කියන්නේ අනිත් පැති වල ගත්තොත් එහෙම තාම අර කියන ඇත්තම ඔරිජිනල් කැනේඩියන් වයිබ් එක තාම තියෙනවා. කියනවා ඔරිජිනල් කැනේඩියන් වයිබ් එක ඒක තාම දැන් සාමාන්‍යයෙන් මම ඒ කියන්නේ ඔන්ටාරියෝ ඇවිල්ලා ඇති එක පාරක් කරේ දෙපාරක් කරේ ඒ ඔන්ටාරියෝ ඒ කියන්නේ ටොරොන්ටෝ පැත්තේ එහෙම ගියොත් එහෙම ගොඩක් කලාට අර ඔරිජිනල් කැනේඩියන් වයිබ් එක ටිකක් අඩු වෙලා අඩුයි. තියෙනවා. ඉන්නේ ඉන්ටර්නැෂනල් අය ස්පෙෂලි ඉන්දියන් සෙට් එක තමයි වැඩිපුරම ඉන්නේ. ඉන්නේ ඉන්දියාවේ ඉන්දියා ගියා වගේ තමයි ඉතින් ආයේ ඉතින් ඉන්දියාවේ තමයි ඉන්දියාවට බැස්ස වගේ තමයි ඉතින්. ඉතින් ඒක පොඩ්ඩක් අර මේ වගේ ඇට්ලාන්ටික් පැත්තකට හරි නැත්නම් සස්කැචුවාන් වල පොඩ්ඩක් සිකියගෙන් පොඩ්ඩක් එළියට ගියාම තාම ඉන්න කැනේඩියන් කට්ටිය ඒ කැනේඩියන් කල්චර් එක තියෙනවා. ඉතින් ඒ පැති දියු ඒ කියන්නේ ඒ පැති දියුණු වෙනවා. නමුත් ඒ දියුණු වෙන ප්‍රමාණය ටිකක් ස්ලෝ යන්නේ. එහෙනම් මේගොල්ලෝ කොහොම ට්‍රයි කරනවා ඒක මේව කරන්න. ඊට අමතරව මෙහේ තියෙනවා නිවාස ප්‍රශ්නේ තියෙනවා. ඉතින් නිවාස ප්‍රශ්නේ තියෙන හින්දා ඒක මේන්ලි බලපාලා තියෙන සිටීස් වලට. ඉතින් සිටීස් වල ඉන්න කට්ටිය පුළුවන් තරම් අනිකුත් තැන් වලට අදින්න මේගොල්ලෝ ඔය පර්මනන්ට් රෙසිඩෙන්සි පාත්වේ එකේ. මොකද ඔය ප්‍රොවින්ෂියල් නොමිනීස් වල අපි සාමාන්‍යයෙන් කියනවා ගියොත් ප්‍රොවින්ස් එකක PR එකක් ගත්තොත් ඒ ප්‍රොවින්ෂියල් නොමිනී එකක් අරගෙන ප්‍රොවින්ස් එක ගත්තොත් සාමාන්‍යයෙන් අවුරුදු දෙකක්වත් ඉන්නයි කියලා. ඒක කොහෙත් ලියලා නැහැ. නමුත් ඒක අර කටවහරෙන් එන මේකක් තියෙනවා අවුරුදු දෙකක් හෝ අවුරුදු තුනක් හරි ඉන්නයි කියලා. සාමාන්‍යයෙන් අවුරුදු දෙක තුන ඉන්නකොට ඒ ප්‍රොවින්ස් එක දාලා ආපහු යන්න හිතෙන්නේ නැහැ. නෑ හැඩ ගහනවනේ. ඔව් ඒකට හැඩ ගැහෙනවා. ඒ කියන්නේ ඒක තියෙනවා ඒක වෙනම ෆීලිං එකක්. ඒක අවුරුදු දෙක තුනක් හිටියට පස්සේ ඒ ප්‍රොවින්ස් එක තේරෙනවා හරි මේක තමයි මම හොයපු දේ ඒක මෙතනින් හම්බ වෙනවා ඒ ඇති.
කියලා. ඉතින් ඒක තියෙනවා. ඒ අරන්න ඉතින් ඉමිග්‍රේෂන් එක පැත්තෙන් එහෙම තියෙන ඔය ටික තමයි අප්ඩේට් සහ පර්මනට රෙසිඩන්සි පැත්ත ගත්තොත් එහෙම මේන්ලි ටාගට් කරන්න තියෙන්නේ. ඊට අමතරව පොඩ්ඩක් ඇලර්ට් එක ඉන්න ඕනේ. මොකද කියන්න බෑ හිටපු ගමන්, ඒ කියන්නේ මේ ඡන්දෙ තියෙනවා ලංකාව වගේම තමයි මෙහි ඡන්දෙ තියෙනවා 2025 දී. ඒ කියන්නේ 2025 දී ඡන්දෙ තියෙන හින්දා 2024 සහ 2025 කියන ඔය අවුරුද්ද කියන කාලය ඇතුළත තුළ ඡන්ද ගුණ්ඩු එහෙම මෙහෙන් හම්බෙන්න පුළුවන්. ඉතින් ඒ කැරට් ඒ කැරට් ඒ හාවෝ ඉතින් පොඩ්ඩක් ගන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි මතේ ඉන්නේ. මොකද කෝපෙ ගැතිද අපේ වැඩි අපි කරගන්න හැබැයි. ඒක හරි. හින්දා ඒක මෙව කරගන්න ඕනේ. ඔය ටික තමයි තියෙන්නේ. ඊට අමතරව මට ස්පෙෂලි කියන්න ඕනේ ඇට්ලාන්ටික් රීජන් එක දෙනවා නම් ඇට්ලාන්ටික් රීජන් එකේදී තව ස්ට්‍රීම් එකක් තියෙනවා AIP කියන කැටගරි එක. ඒ කියන්නේ ඇට්ලාන්ටික් ඉන්ටිග්‍රේෂන් ප්‍රෝග්‍රෑම් ඉමිග්‍රේෂන් කියන එක. ප්‍රෝග්‍රෑම්. ඕක ඕකට තමයි මේ වෙලාවේ ගොඩ දෙනෙක්, මං කිව්වා අර කලින් පංජාබ් සෙට් එක ගොඩ දෙනෙක් ඇට්ලාන්ටික් රීජන්ස් වලට ඇවිල්ලා තියෙනවා කියලා. ඒ ඇවිල්ලා තියෙන ගොඩ දෙනෙක් 80%, 90%ක් ටාගට් කරන්නේ ඕකදයි. මොකද එතනදී වුමනා වෙන්නේ ඇත්තරම මැනේජීරියල් ලෙවල් පොසිෂන් එකක්. ඒ කියන්නේ ටිම් හෝටන්ස් ඒක හරි සබ්වේ කරන ශිෆ් මැනේජර්, මැනේජර් මතවලන්න ශිෆ් මැනේජර්, ඒ වගේ මැනේජීරියල් පොසිෂන් එකක් ගන්න පුළුවන් නම් ඒ එම්ප්ලෝයර් ඩෙසිග්නේටඩ් නම් කැලින්ම පර්මනන්ට් රෙසිඩෙන්සි අප්ලයි කරන්න පුළුවන්. ඊසි ස්ටෙප්ස් ටිකක් තියෙන්නේ. IELTS උත් ලොකු ලකුණක් ඕනේ නැහැ. දැන් ඔය සී මේ අපි එක්ස්ප්‍රෙස් එන්ට්‍රි වගේ ගත්තොත් එහෙම සමහර වෙලාවට අපි IELTS සමහරට බෑන්ඩ් 7 බෑන්ඩ් 8 ඕන වෙනවා. නමුත් මෙතනදී උමනා වෙන්නේ බෑන්ඩ් 5 බෑන්ඩ් 6 ලෙවල් එක තමයි උමනා වෙන්නේ. ඉතින් මෙතනින් chance එක ගොඩක් වෙලාට grab කරගන්න බලනවා ඉන්දියන් කට්ටිය මාර විදිහට. ඉතින් ඒකත් හොඳ opportunity එකක්. නමුත් සැලකිලිමත් වෙන්න, immigration එක control තමයි මේ රටේ. නමුත් immigration එකත් business එකක් වෙලා තියෙනවා මේ අවස්ථාවේදී. ඉතින් ගොඩක් වෙලාට ඔය AIP එක යටතේ jobs හොයා ගැනීමේදී සමහර අයක business එකක් කරගෙන සමහරලාට ඒ designations විකුණන්න සල්ලි වලට විකුණනවා සමහර වෙලාවට. ඉතින් ඒ දේවල් ගැන පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. සමහර ඒවා genuine, සමහර ඒවා සල්ලි තරම් මාරු වෙන සීන් තියෙන්නේ. සල්ලි කියලා කිව්වම නිකන් ඩොලර් 1000ක් 2000ක් නෙමෙයි, මේ පොඩ්ඩක් ලොකු ගණන් වලින් යන්නේ. නිකන් ඩොලර් 30000, ඩොලර් 40000 රේන්ජ් එක යන්නේ. ඩොලර් 40000ක් හොයාගන්න මෙහි ඉන්න අය දන්නවා ඇති, ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ආපු අය දාලා ඩොලර් 40000ක් හොයාගන්නයි කියලා කියන්නේ ටිකක් අමාරු ගේමක් හරි නැහැ. අවුරුදු අවුරුදු හතරක ගණනාවක මහන්සිය. හරියට සේව් කරොත් අවුරුදු 4ක 5ක සල්ලි. ඉතින් ඒක පොඩ්ඩක් ඉතින් අමාරුයි, බැරි නැහැ. ඉතින් ඒ හින්ද පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකද ස්කෑම්ස් යනවා මේ දවස්වල. ගොඩක් අය අහලා තිබ්බා මේ LMIA වලට සල්ලි දීලා එන්න විදිහක් නැද්ද එහෙම කියලා. LMIA වලටත් එහෙමනේ තින්නේ. LMIA එක කියන්නේ ඒක තමයි මෙහි තියෙන ලොකුම ස්කෑම් එක. ඒ කියන්නේ ස්කෑම් එක කියලා කියන්නේ මම කියන්නේ මේ ඉන හැම දෙනෙක්ම මැජොරිටි එකම මේ හොරු නෙමෙයි. සමහර අය ඉන්නවා ඇත්තම ජෙනුවින් කේසස්, කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් ලංකාව ඇතුළත මැජොරිටි ඔය හිටපු ගොවන් පොප් අප් වෙලා LMIA දෙනවා නැත්නම් YouTube channel වලින්. ඒ කියන්නේ සමහර අය හිටියා YouTube channel හදාගෙන channel එක ඇතුළෙන් වීඩියෝ කරලා videos දාලා කට්ටියව ගෙටනගෙන, ඒ කියන්නේ කට්ටියට Google link එකක් දාලා තමන්ගේ personal passport documents අරෝම ඔක්කොම ඒ අයට අරගෙන ඊට පස්සේ කියනවා හරි අපි ඔයාට work visa එකක් කරන් දෙනවා කියලා. ඒ පුද්ගලයාත් ලංකාවේ නෑ, ඒ පුද්ගලයා වෙන රටක ඉන්නේ. ඒ පුද්ගලයා ඉන්නේ කොහෙද කින්ද මන්ද ඒ ඔක්කොම personally මම දන්නවා. මේ කොහොම හරි ඔයාත් සහ මමත් දන්නවා අපි දෙන්න මේ රට ඇතුළේ ඉන්න හින්දා අපිට පර්පස් එකක් දෙන්නේ මේ රටට ලෑන් කරාම. ඔය කියන පුද්ගලයා සහ ඔය කියන පුද්ගලය පිරිස සහ ඔය ගොඩක් චැනල්ස් වල ඔයා කියන ලංකාවේ අදාළ ඇප්ලිකන් වීසක අර මනුස්සයා කියන වීසක දැම්මයි කියලා බයෝමෙට්‍රික්ස්
දෙන්න වෙන රටකට යන්න ලංකාවේ බයෝමෙට්‍රික්ස් දෙන්නේ. මර රටලා යන්න ඕනේ මැලේසියා නැත්තම් නයිජීරියා නැත්තම් ඩුබායි කොහෙ කොහෙ හරි යන්න ඕනේ බයෝමෙට්‍රික්ස් දෙන්න. දීලා මාසෙකින් ඔයාට වර්ක් පර්මිට් එකක් එනවා අතට. වර්ක් පර්මිට් එකක් ඔයාගේ අතට දෙනවා. මේ ඒ කියන්නේ ඔයාට වීසා එක හම්බුනායි කියලා වර්ක් පර්මිට් එකක් අතට දෙනවා. මේ මිනිස්සුන්ට වීසා එකක් නැහැ. වීසා එකයි වර්ක් පර්මිට් එක කියන්නේ දෙකක්. දෙකක්නේ. සංසා වීසා එකක් කියලා කියන්නේ ට්‍රැවල් ඩොකියුමන්ට් එකක්. ඔයාට ට්‍රැවල් කරන්න තියෙන්නේ. පර්මිට් එක තමයි මේ රට ඇතුළේ ඔයාට වර්ක් කරන රයිට්ස් හම්බෙන්නේ. ඒක හම්බෙන බෝඩ් ඔෆිස් එකනේ. ඒක හම්බෙන්නේ ඔයා මෙහි ටොරොන්ටෝ හරි මොන්ට්‍රියල් හරි එයාපෝර්ට් එකට ලෑන්ඩ් කරාට පස්සේ එතන බෝඩර් ඔෆිස් එකෙන් ඔයාගේ වීසා එකයි ඔයාගේ ඩොකියුමන්ට්ස් වි චෙක් කරලා මේ පුද්ගලයා ලෙජිට් නම් ඔයාට දෙනවා හරි වෙල්කම් ටු කැනඩා මෙන්න ඔයාගේ පර්මනන්ට් රෙසිඩන්ට් මේ ඔයාගේ මේ වර්ක් පර්මිට් එක කියලා. වර්ක් පර්මිට් එක හරි ස්ටඩි පර්මිට් එක හරි සමහර අයට ලංකාවේ ඇතුළතදීම දීලා තිබ්බා වර්ක් පර්මිට් එක. ඉතින් ඒ වගේ ස්කෑම්ස් යනවා. ඊට පස්සේ සමහර අය තියෙනවා දැන් මේ සීසන් එක මෙහේ සීසන් එක නේද. එතකොට ගොඩක් කලාට මොනවාද ඔය ෆාම් වර්ක විදිහට ඊට පස්සේ ඔය වගේ එක එක කරුණු වලට කට්ටියව ගෙන්නන්න ට්‍රයි කරනවා. සමහර අය සල්ලි අරන් පොලු තියෙනවා. ඉතින් පොඩ්ඩක් පරිස්සම් එන්න ඒ වගේ වැඩ කරද්දී ඔය හිටපු ගාම් පොපප් වෙලා ෆාම් වර්ක වලට මිනිස්සු 30ක් ගන්නවා. ඊට පස්සේ ප්‍රසිද්ධ ස්කෑම්ස් තියෙනවා මෙහේ ඔය කොකා කෝල කම්පැනියට වැඩට ගන්න කියලා. ඊට අයර් පස්සේ ගෑස් කම්පැනි එක ගෑස් ඔයිල් කම්පැනිස් ඔයිල් ඇන් ගෑස් කම්පැනිස් වලට ගන්නවා. ඊට පස්සේ ඒක ගොඩක් කලට යන්නේ ඇල්බර්ටා රීජන් එක ආශ්‍රිතව තියෙන කම්පනීස් වලට ඉන්ජිනියර්ස් ලව ගන්නවා. ඊට පස්සේ කෙයාගේම සයිඩ් එකටත් තියෙනවා. හැම ස්ට්‍රීම් එකකටම වගේ හැම කෙනෙක්වම ග්‍රැප් කරන්න පුළුවන් විදියට ස්කෑම්ස් තියෙනවා. ඊට අමතරව දැන් මෙහේ ජොබ්ස් හොයනකොට අපි ඉන්ඩීඩ් එක යූස් කරනවා. ඊට පස්සේ මෙහේ ජොබ් බෝඩ් එක තියෙන මොකද මේ ජොබ් බෑන්ක් එක නේ. ජොබ් බෑන්ක් එක අපි යස් කරනවා. ඉතින් ඔය ලිින්ක්ඩ්ඉන් එක වේවා ඔය හැම එකදීම ස්කෑම් අය ඉන්න. ඒ සමහරට ඒ ද ඔය කියනවා ඉන්ඩීඩ් ඒවයි සමහරලාට ලංකායි ස්කෑමස් ලනෙම ඉන්න. ඒව ජාත්‍යන්තර ස්කෑමස් ලයින්නේ. එතකොට පරිස්සම් වෙන්න තමන්ගේ ඩීටේල්ස් දෙද්දි ස්පෙෂලි පාස්පෝර්ට් ඩීටේල්ස් එහෙම දෙද්දි අතිශය පරිස්සම් වෙන්න. මේ මොකද සමහර වෙලාවට සමහර සිනාරියෝස් වෙන්න පුළුවන් ඔයා ලංකාව වෙන්න පුළුවන් නමුත් ඔයාගේ නමින් කවුරු කෙනෙක් මේ ඇවිල්ලා ඉන්නත් පුළුවන්. පුළුවන්. ඒ හින්දා මේ අතිශය පරිස්සම් වෙන්න මේ ඔය පැත්ත ගැන කතා කරනවා නම් හොක් ඕක තමයි තියෙන. එල්මියා සයිඩ් එක ගැන කතා කරොත් එල්මියා ගැන එල්මියා වර්ක් පර්මිට්ස් තියෙන ඇත්තට සමහර අය තියෙනවා ලෙජිට් කුක් ෆීල්ඩ් එකට එහෙම සමහරලාට එනවා ලෙජිට් වර්ක් පර්මිට්ස්. ඒවා සමහරලාට ඇත්ත සමහර අය තියෙනවා බොරු. Yes, yes. ඒක පොඩ්ඩක් ඇසස් කරලා බලන්න ඕනේ සමහර වෙලාවට. ඒ කියන්නේ දැන් හිතන්නකෝ කියනවා අහවල් කම්පැනි එක හිතන්නකෝ කොකා කෝල කම්පැනියෙම ගහනවා අපිට වැඩ කරන්න 100ක් ඕනේ කියලා. මේ අහවල් ලොකේෂන් එක දාලා මේ මෙහෙම කෙනෙක් මෙහෙම කට්ටියව ගන්නවා කියලා සැකයි වගේ නම් ගූගල් මැප් එකේ හොයලා බලන්න කොකා කෝල කියලා කම්පැනියක් තියෙනවාද කියලා ඒ ඇඩ්‍රස් එකේ. ඒ ඇඩ්‍රස් එකේ තියෙනවා නම් ඕකේ පුළුවන් ගොඩක් කලාට හැම එකකම තියෙනවා ඔය මේ කස්ටම සර්විස් පැත්තකට රිපෝර්ට් කරන්න පුළුවන් වෙන විදිහට ඊමේල් ඇඩ්‍රස් එකක් නැත්තම් ඕක HR ඩිපාර්ට්මන්ට් එකක් මාක් කරි මේ HR අයගේ මේ ඊමේල් ඇඩ්‍රස් තියෙනවා. ඒ වගේ ඊමේල් ඇඩ්‍රස් එකට ඊමේල් එකක් දාලා අහන්න මෙහෙම මෙහෙම ජොබ් පෝස්ටිං එකක් දැක්කා අපි ඒකට ඇප්ලයි කරා මෙහෙම ජොබ් ඔෆර් එකක් දුන්නා මේක ලෙජිත්ද නැද්ද කියලා. ගොඩක් කලාට ඒ අය සති දෙකක් ඇතුළත වගේ එනවා ඊමේල් එකක්. එකෙන් ගොඩක් කලාට ෆීඩ්බැක් එකක් එනවා මේක ඔව් නම් ඔව් නැත්තන් නෑ කියලා. එහෙම වෙරිෆයි කරගන්න බලන්න. එහෙම වෙරිෆයි කරගත්තොත් ගොඩක් කලාට 50%ක් විතර වගේ ඔය තියෙන ස්කෑම්ස් ප්‍රමාණය 50%ක් විතර අපිට අයින් කරගන්න පුළුවන් මේ වෙන විදිහට. සමහර ඒවා තියෙනවා ටිකක් ප්‍රොෆෙෂනල් ස්කෑමර්ස් ඒ වලට පොඩ්ඩක් ඉතින් පොඩ්ඩක් ඔළුව යූස් කරන්න ඕනේ. මොකද සමහරලාට ස්කෑමස්ලා වෙබ්සයිට් ම හදනවා ඔරිජිනල් වෙබ්සයිට් එකට හා සමානව
ඒගොල්ලො ඩොමේන්ස් වෙනම යස් කරලා වෙනම ඊමල් අඩ්‍රස් හදාගෙන අන්තිමට ඕගොල්ලෝ ඊමේල් කරන්නේ ස්කෑමටම තමයි. ස්කෑමට ඊමේල් කරලා අහනවා මේක ඔරිජිනල් එකක්ද කියලා. ඉතින් අරු අරෙන් ඔහු කියලා කියනවා. ඉතින් එහෙම අවස්ථාවක් තියෙනවා. හිඳ පොඩ්ඩක් සැලකිල්ලෙන් ඉතින් වැඩ කරන්න ඕනේ. ඔය එල්මියා පැත්ත ගැන, වර්ක් පර්මිට් පැත්ත ගැන පොඩ්ඩක් හොයද්දි. ඔව් ඉතින් ඔහොම තමයි අපි මේ අද කතා කරේ ඇත්තටම බේසික්ස් ගැන නේ නිකන් PR පාත්තෙස් වල බේසික්ස් තමයි කතා කරේ. ඉතින් අර මෙයා මුලින් කිව්වා වගේ මීට වඩා වැඩි දුර තොරතුරු දැනගන්න ඔයාම තමයි ඒක ස්ටඩි කරන්න ඕනේ ඇත්තටම. මොකද තමන් ස්ටඩි කරන තරමට තමයි තමන් ඒක ගැන හරියටම දැනගන්නේ. ඉතින් අපි ඉස්සරහට තව වැඩිදුර තොරතුරු පුළුවන් විදිහට අරන් එනවා අපේ channel එකෙන්. ඉතින් thank you so much අද ඔයාගේ වෙලාව අපි වෙනුවෙන් වෙන් කරාට, අපේ fans ලා වෙනුවෙන් වෙන් කරාට. ඉතින් ඒ හැම කෙනා වෙනුවෙන්ම මම ඔයාට ස්තුතිවන්ත වෙනවා. ඔයාගේ time එක අපි වෙනුවෙන් වෙන් කරාට මේ ලස්සන presentation එක කරන්න. thank you so much. No worries.